Right. Go in. Right. On a very barangan nayane. Right. Paper kate yati ne. Body ke liye ne wala. Omina lamai. Ame ki matal karagan nona bodi vedat ti nai kai. Hi hi. Tapparad denna matra. Penone? No, penone? Oh. Then, ahena video kohomada? ඔයගොල්ලන්ට මම කියන එක මම හිතනවා හොඳින් නැහැ කියලා. ඔබට කියන දේ ඇහෙනවා ඇති නේද හොඳින්? නැද්ද? හොඳයි. Right. Yang orang ini, tapi ini dia balai yang. Dan memang yang pertama kali yang awal dulu, chemistry MCQ paper itu jatuh. Hari. Itu loh MCQ paper ke, hari. Islam yang mana memang, dan paper itu komod keram ni, paling mudah. Nama meter kalau kalau dengan di Latin ini sih kita nak kerani bohong dia. Ayat mata pelajaran nanti kita kira. Mana ni kaya benda orang ni. Samaan yang paper yang kita kata, kita paling ni minit tu pahalo is pebagi kiri muka. Paling ni perasa dahaya pahalo itu lah paling ni pebagi itu lah dikeran. Ini kerana kita over digenti ke mata pelajaran monada bi kalle hari digenti ni monado ini yang karena kita mata Hei, ekinne ke yang ni pak, panah ada yang ni. Hei, macam itu nama belawa madu yang ada mana? Iri pas itu yang orang orang ni kap warm up belai ni, botak up belai ni. Ewak ni belawa ko ala yang none kelim,
වැඩිම වැරදීමේ සම්භාවිතාවයක් තියෙන ප්‍රශ්නවල. ඒ කියන්නේ අපි දැන දැන වැඩිම වරද්දන ප්‍රශ්න. 40 සිට 50 දක්වා දැන දැන වරද්දන ප්‍රශ්න. ඒ කියන්නේ හරිද වැරදිද සත්‍යද අසත්‍යද පහදා දෙද පහදා නොදේද ඔය කිසිවක් හුඟා ලොකු ටෙන්ෂන් එකක් යටතේ කරන්න බෑ. එතන අන්තිම මිනිත්තු 15ට 20ට මේ අන්තිම ප්‍රශ්න 10 සෙට් වුණාම හරි අමාරුයි කරන්න. එසා පළවෙනි බෑ භාගයෙන් පස්සේ කෙලින්ම යනවා 40 සිට 50ට. එතන අපි හිතමුකෝ පළවෙනි බෑ භාගයට ප්‍රශ්න 15ක් කරා කියලා. 10ක් කරා කියන්නේ කොහොමද වැඩි වෙපද 10යි. අතන 10 කරන්න විනාඩි 15ක් යයි ඕන. උපරිම විනාඩි 15ක් යයි. මොකද ඒ වෙලේ ඔළුවේ ලොකු පීඩනයක් නැති නිසා. හරි. පහසුවෙන් උත්තර සපයා ගන්න පුළුවන්. බැරි ප්‍රශ්න කීපෙකුත් තියෙයි. හැබැයි දන්න ටිකට හරියට උත්තර දී ගන්න පුළුවන්. ඊළඟට තව බරම කොටස තියෙන කොට 30 ඉඳන් 40. ඒක දැන දැන වරද්දන්නේ නැහැ. නොදැන තමයි වරදින්නේ. මොකද ඒක හරිය අමාරුයි. AB නම් 1 BC නම් 2 CD නම් 3 AD නම් 4 වෙනත් ප්‍රජාව සංකලනයක් නම් 5. ඒක හිතට දැනගෙන තියෙන්න. හරි අමාරුයි. ඒක ගොඩ ගන්න. ඊරික හොඳ ලස්සනට පිටට දැනගෙන දියෙන්න. හරි. එක්සයිට් අපි හිතනවට වඩා ටිකක් අමාරු වැඩ. අපි හිතනවට වඩා ටිකක් අමාරු වැඩ. ඉතින් ඒකට ඒ ප්‍රශ්න 10ක විනාඩි 20ක් විතර ගත්තත් ප්‍රශ්නකුත් නැහැ. හරි. ඊළඟ විනාඩි 45ක් වෙද්දී වාලා පළවෙනි ප්‍රශ්න 10යි අන්තිම ප්‍රශ්න 10යි කරලා ඉවරනා කියලා. 20ක් කියලා. තව බය භාගයක් ගත්තොත් හරිද? තව බය භාගයක් ගත්තොත් පැයකයි මිනිත්තු 15ක් යද්දී 30 ඉඳන් 40ටත් කරොත් දැන් හරියටම ප්‍රශ්න 30ක් කරලා. තව ඉතුරු 20යි. විනාඩි 45ක් තියෙනවා. 20කුත් නෑ 15 වෙනේ තියෙන්නේ. නෑ. ඔය 20ක් කියමුකෝ. එතකොට ඉතින් 10 ඉඳන් කීයද? 30 දක්වා ප්‍රශ්න ටික ඉක්මනින් ඉක්මනින් කරගෙන යන්න ඕන. හරි. හැබැයි ඉතින් අපිට ඊට වඩා මම හිතනවා වේගවත්ව කරන්න පුළුවන් වෙයි කියලා. සාමාන්‍යයෙන් පළවෙනි පැය භාගය ඇතුළත පළවෙනි ප්‍රශ්න 15කට ගේමක් නැතුව උත්තර දෙන්න පුළුවන්. අපි බොරුද කියලා බලමු මේ පේපර් එකේ. හරිද? පළවෙනි ප්‍රශ්නේ ඉහළම අයනිකාරයේ සාධන්නේ. ඉහළම අයනිකාරයේ සාධන. පරමාණුකාරයේ නොවේ පුතා අයනිකාරයේ. දැන් සාමාන්‍යයෙන් පළවෙනි මූලද්‍රව්‍ය 20 අයනවල අරය ගැන උසස් පෙළදී අහනවා අහලා තියෙනවා ඉදිරියටත් අහනවා රිසෝස් බුක් එකේ මේ අයන වල රැම් පිළිබඳව සඳහන්. ඉතින් එතකොට මෙන්න මේමයි කතාව. දැන් මේ ප්‍රශ්නේ පැහැදිලි කිරීමක් කරන්න. හරි මේක හරියට ඉගෙන ගන්න. හරි පළවෙනි ප්‍රශ්න. මෙන්න මේ. පළමු මූලද්‍රව්‍ය 20 ඇතුළත. හරි ඕනෑම කැටායනයක කැටා යනයක අරය කුඩයි ඕනෑම අනායනයක අරයට වඩා හරිද විශාලම කැටායනය වෙන්නේ k plus k plus ට වඩා කුඩාම අනායනය වන f minus slightly චුට්ටක් ලොකුයි චුට්ටක් ලොකුයි මේ පා රිසෝස් බුක් එක අරන් බලන්න මම එක කාලයක් තිස්සේ ගන්න එකක් හරිද සමහර අය මෙහෙම නැහැ කියලා කියනවා නමුත් අන්න රිසෝස් බුක් එකේ හරියටම කියලා දිනා මේක හරියට දැන් ඊළඟට ඔන්න දැන් අනායන අනායන මහ ගොඩක් නැහැ ඔන අරේ මත ඔන දැන් මම අරේ මත ලියමු කවුද ඒ අරේ මත ඉන්නේ සෙට් එක මෙහෙම අඩුම අරේ තියෙන F minus ඍණ 1යි නේ ඊළඟට O2 minus ඍණ 2යි නේ ඊළඟට N3 minus ඍණ 3යි නේ දැන් මේ තුන් දෙනාගේම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය නියෝන් වගේ ශක්ති මට්ටම් 2යි ඊළඟට Cl minus ගේ ශක්ති මට්ටම් 3යි ඊළඟට S2 minus ගේ ඒ ශක්ති මට්ටම් 3යි ආගෙන වගේ ඊළඟට ඔන්න පොඩි අමුතු සෙල්ලමක් වාර්තා කරනවා හරිද ඔන්න ඔතන තේනවා දරුවෝ X minus ඊට පස්සේ T3 minus දැන්
මෙන්න මෙයා අතෑරියොත් ඉතුරු තුන් දෙනා පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. ওই තුන් දෙනාගේම ඉලෙක්ට්‍රෝන විඤ්ඤාස ආගන්වත්. ආගන්වත්. ඒතර නියෝන්ට වඩා ආගන්ගේ ශක්ති මට්ටමක් වැඩි, අරේ වැඩි. ඍණ වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන වල ප්‍රසාරණය වෙනවා. ඍණ වැඩි වෙන්න ඉලෙක්ට්‍රෝන වල ප්‍රසාරණය වෙනවා. ඇයි ඉතින් මේ H- මෙතනට කඩන් පාත්තු? ලෝක ස්වභාවය. ලෝක ස්වභාවය. හයිඩ්‍රජන් හිටියේ පුතේ. හයිඩ්‍රජන් හිටියේ කොහොමද? තනි ඉලෙක්ට්‍රෝනයක් තියාගෙන. H- වෙනකොට උට ඉලෙක්ට්‍රෝනයක් තව වැඩි වෙනවා. හරිද? අහිංසක ප්‍රෝටෝනයට තව එක ඉලෙක්ට්‍රෝනයක් අලුතෙන් එකතුනවා. දැන් හයිඩ්‍රජන් ගන්නකෝ හයිසෝ පද්ධතිය. ප්‍රෝටෝනය ඉලෙක්ට්‍රෝනයි ගානට තියාගෙන ඉන්නවා. එක ප්‍රෝටෝනයක ඉලෙක්ට්‍රෝනයක්. මේක තුන්වෙනි ඉපයින. මැදට අලුතෙන් පයින් ඉලෙක්ට්‍රෝන. අර අහිංසක ප්‍රෝටෝනෙට මොකද වෙන්නේ? දෙකක් අල්ලගන්න ගිහිල්ලා අන්තිමට දෙකම පිට යනවා සාමාන්‍ය විදිහට. හා. ඔක කොන්සල ඉගෙනද? හරි. එකපාර දෙකක් අමාරු. පුළුවන් අය ඉන්නවා කියලා කියයි. නමුත් එහෙම නැහැ කවුරු පුළුවන්. හරිද? හැමෝගේම ඔක්කොම කඩල් තමයි. දැන් පුළුවන් වගේ බොරු වෙන්නවට. හරි. පද්ධති සියල්ල විතර කඩල් වෙනවා. ඒක එකපාරකට එකයි. දෙක තුනක් අල්ලගත්තාම එකක්වත් හරියට යන්නේ නැහැ. දෙකම අනවශ්‍ය ලෙස පිට යනවා. ඉතින් H- වෙන්නත් එහෙම එකක්. එක ප්‍රෝටෝනය, එක ඉලෙක්ට්‍රෝනයයි තිබ්බේ. අලුතෙන් ඉලෙක්ට්‍රෝනයක් එනවා. දැන් අර න්‍යෂ්ටියට අමාරුයි මේ ඉලෙක්ට්‍රෝන දෙක හැන්ඩල් කරන්න. අසාමාන්‍ය ලෙස ඉලෙක්ට්‍රෝන වල ප්‍රසාරණය වෙනවා. ප්‍රතිඵලය අර එළොක් වෙනවා. ඔන්න රයිට්. ඔයක පොඩ්ඩක් සික් සික් ගාලා දාගන්න. දාගන්න, දාගන්න. හොඳින් දාගන්න. පැහැදිලිව දාගන්න. හොඳටම දාගමු මේ වැඩේ. හරි. පැහැදිලි නේද වැඩි? ඔයගොල්ලන්ට වැඩි තේරෙනවද? අවශ්‍ය දෙයක් දාගන්න. ඔව් දැන් මෙහෙමයි මේ 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 ඩිස්කෂන් එක ලයිව් ඉවෙන්ට් එකක් ඒ වුණාට මේක අප්ලෝඩ් කරනවා YouTube channel එකට හරි සාමාන්‍යයෙන් දවස්සක් විතර දීලා ඩිලීට් කරලා දානවා වැඩිය දියන්නේ හරි ඊමගේ ඇයි දන්නවද ඉතින් ඒක රයිට් එතකොට පළවෙනි එකට උත්තරේ එකට උත්තරේ H- තමයි ඔතන ඉන්න අයගෙන් ලොකුම අයනේ හදන්නේ sodium magnesium aluminum calcium cl plus ඔය ඔක්කොටම වඩා h- පට්ටලු කුයි right එතකොට h- හදනවා කියන එක දන්නේ නැති පිරිසකුත් ඉන්නවා ඔන්න අද දැනගන්න hydrogen ගේ h+ තියෙනවා h- දෙකම තියෙනවා ඊළඟ ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරද්දී ඔක්සිකරණයක් ඔක්සිආරණයක් දෙකම සිද්ධ වෙන්න පුතා hydride sodium බැරි නම් ඕන මඟුලක hydride ඔන්න මම මේක මතක sodium බැරි නම් මම නැවත කියනවා ඕන මගුලක හයිඩ්‍රයිඩ් කියලා. හයිඩ්‍රයිඩ් කියන්නේ H-. දැන් අපිට දෙනවා මේක ගලාගෙන යන ලක්ෂණ. පළවෙනි එකට H- අයනය. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ අන්තිමට H- තමයි එන්නේ. දැන් මේ හයිඩ්‍රයිඩ් අයනය ජලයට වැටුණොත් දැන් ජලයෙන් මේ H- H+ ගලවලා ප්‍රතිපලය H2 ලැබෙනවා. ඒත් එක්ක OH- නිදහස් වෙනවා. දැන් මේ වගේ ඔක්සිකරණ අංක නිකම් බලමු කලබල නැතිව මොනවාද කලබල වෙන්නේ මෙතන හයිඩ්‍රජන් ගේ ඔක්සිකරණ අංකේ පුතා ධන 1යි මෙතන ඍණ 1යි දැන් හැබැයි බිංදුවයි
එතකොට රිණේකේ හිටිය හයිඩ්‍රජන් බිංදුවට ආව කියන්නේ ඔක්සිකරණය වුණා. ධනේකේ හිටිය හයිඩ්‍රජන් බිංදුවට ආව කියන්නේ සමානයි. ඔක්සිහරණය වුණා. අනොක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියාව දෙකම සිද්ධ වෙනවා ඒක. රයිට්. උත්තරය එතකොට පහ. අපි යමු ඉක්මනින් තුන්වෙනිකට අවශ්‍ය දේවල් වලට. හරි. අනේ මම තුන්වෙනික මෙතන ලියන්න ගත්තා. දැන් දරුවෝ කැල්සියම් කාබනේට් වල මෞලික ස්කන්ධය CI ග්‍රෑම් මෝලේ ඔබ කියන දේ නැහැ නේ ඕ ලෙවල් කාලේ සිට කැල්සියම් කාබනේට් CI කියලා දන්නවනේ අනිත් එක කියලා පොටෑසියම් බයිකාබනේට් එයාද ඔයන් පොටෑසියම් 39යි හයිඩ්‍රජන් 1යි කාබනේට් කැල 60යි 39 1යි 40 60යි 100යි දෙන්නගෙම මෞලික ස්කන්ධ සමානයි අන්න ලස්සන වැඩි ඊළඟට දෙන්නගෙම එක මවුලයක තියෙන ඔක්සිජන් ගාන සමානයි. මෙයාගේ එක මවුලයක ඔක්සිජන් 3යි, මෙයාගේත් එක මවුලයක ඔක්සිජන් 3යි. මොකුත් වෙනසක් නැහැ. ඈ මවුලයකට තියෙන ඔක්සිජන් ප්‍රමාණය සමානයි. මවුලයකට තියෙන ඔක්සිජන් ප්‍රමාණය සමානයි. දැන් ඔතනින් අපි යම තේරුම් ගන්නවා. කැල්සියම් කාබනේට්ගේ X ග්‍රෑම් තුල ऑक्सीजन तीन वालू वाई माउल प्रमाण एक ना मानी का ना कैल्सियम कार्बनेट 5x ग्राम तुल ऑक्सीजन को चरक तीन नौ ना द ऑक्सीजन को चरक तीन नौ ना द इधर लोगों ने पेन वा हाँ 5 वाई माउल किया इतनी हादे ही नहीं කැල්සියම් කාබනේට් ගේ මෞලික ස්කන්ධයම පොටෑසියම් බයිකාබනේට් ගේ මෙයාගේ මෞලික 3යි මෙයාගේ මෞලික 3යි එහෙමනම් ඉතින් සිම්පල් නේ KHCO3 5x ග්‍රෑම් තුල ඔක්සිජන් කීයද කියලා අහුවාම නතර බින්දලයක් නැහැ 5යි 2යි මෞල කියලා ලියන්න තියෙනවා සිම්පල් පට සිම්පල් ඔය ප්‍රශ්නෙට උත්තරේ यदि आप याद ओम तीला आप या ना नहीं कि हाथर वन प्रश्न है तो नहीं माई पेपर डिस्कशन में का क्या नहीं रिका वेगी नहीं आना ना रिकी का तेल उन्हें ना ना दवारा दवारी यानी क्या रहा माँ पोड़ा कुआड़ी वेनो आ उबगे උත්තරේ හොඳ වෙලාවට හරියිලා තියෙනවා හරිද මම හැබැයි උත්තරේ දුන්නේ ඔක්සිජන් කියලා හිතලා ඇඬෙනවා මම ඒක දැක්කේ ඔක්සිජන් වගේ මුද්‍රණ දෝෂයකින් කාබන් වෙලා තියෙන්නේ එතකොටදී ඔකේ නෑ ඔක්සිජන් කිය වැඩිම වෙනදන් විතරයි තියෙන්නේ හරි හොඳ වෙලාවට වැඩි වීරු හරි වැඩි වීරු ඒ අවුලක් නෑ දෙය වීරු වගේ ඒක බේරලා දුන්නු හරි හරි ඒක යන්තම් ෂේ දැන් මම බෝඩ් එක තුල නොපෙනි නිකන් දෙවියන් වහන්සේ වගේ හරි එළේ ඉඳන් කතා කරනවා මොනවද දැන් මම මේ කියන්නේ අහගන්න අහගන්න මොනවද මේ කියන්නේ කියලා පොඩ්ඩක් අහගන්නකෝ දැන් ඔයගොල්ලන්ට කියනවා
දැන් මොකද වෙන්නේ? දැන් ඇහෙනවද? ඇහෙනව නේද? මොකද මම හරි 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 නේද දැන්? මියුට් කළා හරි. ඇහෙනවා ඇහෙනවා දැන් ඇහෙනවනේ හරි. හරි හරි. සිල දෙනා ලබා දෙන සහයෝගයට බොහොම ස්තුතියි. මේ අහගන්නකෝ. දැන් මම ඔයාලගෙන් අහනවා. මම මම යොදන කරපු දේ පැහැදිලිනේ. හරිද? කැල්සියම් කාබනේට් x ග්‍රෑම් තුල ඔක්සිජන් මවුල ගන්න y. එමනම් කැල්සියම් කාබනේට් 5x ග්‍රෑම් තුල ඔක්සිජන් පරමාණු අනිවාර්යෙන්ම ඒ 5යි වයි මවුල තියෙනවා. එමනම් පොටෑසියම් බයිකාබනේට් 5x ග්‍රෑම් තුල ඔක්සිජන් තියෙන උන 5යි වයි මවුල ප්‍රමාණයක්. හැබැයි ඒකෙන් තුනෙන් පංගුවක් වෙන්න ඕන. මොකද ඔක්සිජන් තුනට හයිඩ්‍රජන් එකයි. ඔක්සිජන් මවුල ගන්න හරියටම තුනෙන් පංගුවක් වෙන්න ඕන කාබන් මවුල ගන්න. 5යි වයි බෙදීම 3යි. right then එතකොට මම එදා උත්තර දෙද්දි ඔයගොල්ලන්ට වරද්දලා උත්තර දුන්නද දන්නේ හරිද වරද්දලා උත්තර දුන්නද දන්නේ නැහැ ඒකයි මම නැවතත් අහන්නේ මම හිතන්නේ වරද්දුවේ නැහැ අද මම එකපාරට මෙතන බලලා උත්තරේ ගනිද්දි 5යි වයි කියලා ගත්තා මම හිතන්නේ මම උත්තර උත්තරේ කලින් දවසේ වැරදිද දාලා දෙන්නේ. එහෙනම් ඉතින් ඒකට හරියක් දාගන්න. ඒ කියන්නේ එදත් මම කාබන් ඔක්සිජන් දැකලා නැහැ. වයසයිනි ළමයි ඇස් පේන්නේ නැහැ. ඒකයි. හරි. එතන ඔන්න සමහරුන්ගේ එකක් හරියනවා සමහරුන්ගේ එකක් වරදිනවා. හරි. හරියනවා වරදිනවා. ඉතින් ඔක ලෝක ස්වභාවය. වැඩි හිතන්න යන්න එපා. Right. Then බලහත්කාරයෙන් හරි වෙනම රසායනගාර තත්වයකදී අපි සෝඩියම් කි සුපෝක්සයිඩ් එක හැදුවා. හරි අවුලක් නැහැනේ. පොටෑසියම් සිට තමයි සාමාන්‍ය සුපෝක්සයිඩ් හදන්නේ. ඈ දැන් ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕන ලිතියම් හදන්නේ ඔක්සයිඩේ විතරයි. හරිද? සෝඩියම් ඔක්සයිඩයක් හදනවා ඒ වගේම පෙරොක්සයිඩයක් හදනවා කාබනස් තත්වේ. පොටෑසියම් සිට පහලට ऑक्साइड හදනවා පෙරොක්සයිඩ් හදනවා ඒ විතරක් නෙමෙයි සුපෝක්සයිඩ් හදනවා දැන් සෝඩියම් කි සුපෝක්සයිඩ් වෙනුවට මම ඇත්තටම තියෙන පොටෑසියම් කි සුපෝක්සයිඩ් ඒ ගන්න අරගෙන මම මේකට වතුර දානවා වතුර දැම්මොත් කාම උෂ්ණත්වයේදී මෙයා යන්නේ KOH H2O2 සහ O2 ට යන හරි KOH H2O2 සහ O2 දැන් දැන් මේ ජලයේ හිටියේ ඍණ 2 ඔක්සිකරණාංකයේ පෙන්වන ඔක්සිජන් මෙන්න මෙතනත් ඍණ 2ම වෙලා ඉන්නවා හරිද එහෙනම් මෙතන H2O2 ගේ ඔක්සිජන් ගත්තොත් පුතා හරි ඍණ 1 මෙතන බිඳුවේ ඉන්නේ ඔතන් දෙන්නේ වැලුර් බැලමට ඍණ භාගයේ කියන ඔක්සිකරණාංකය කියලා තමයි ඔබට හිතෙන්නේ. ඒ අනුව හිතලා කියනවා ඍණ 1 ඔක්සිජන් හරණයක් බිඳුව ඔක්සිකරණයක් කියලා. අපිත් ඔහොම ඉගෙනුවා. නමුත් දැන් පැහැදිලිවම කියනවා නෑ ඒක එහෙම වෙන්න බෑ. ඒක එහෙම වෙන්න බෑ. හරිද? ඒක එහෙම වෙන්න බෑ. මෙන්න මේක වැරදි. කොහොකද වැරදි? සුපෝක්සයිඩ් වල ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංකය ඍණ භාගයේ කියන එක වැරදි වැරදි කොහොමද එතකොට සුපෝක්සයිඩ් වල වෙන්නේ ඒක විරුහයෙන්ම අඳින්න කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ මෙන්න සුපෝක්සයිඩ් ආය මෙන්න සුපෝක්සයිඩ් ආය මෙයා ඍණ මේ ඔක්සිජන්ගේ එක මුක්තකම් කියන්නේ තනි ඉලෙක්ට්‍රෝනිකුත් තියෙනවා ඉලෙක්ට්‍රෝන 6නේ 6 එක බන්ධන වලට ගියාම පහක් කොහොම ඉතුරු වෙනවා දැන් දරුවෝ මෙන්න මේ ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංකය ඍණ 1යි ඇයි ඌ මත ඍණ ආරෝපණයක් තියෙනවා
එතකොට මේ ඔක්සිජන් ඩයොක්සිකරණාංක බිඳුවයි. ඉතින් මෙතන ඉන්නේ ඍණ 1 එක් කෙනෙකුයි බිඳුවේ කෙනෙකුයි. ඒ දෙන්න වෙන් වෙන්නේ ඍණ 1ටයි බිඳුවටයි. ඒ නිසා මෙතන මුකුත් වෙන්නේ නැහැ. ඔක්සිකරණ අංක වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔක්සිකරණයක්වත් ඔක්සිහරණයක්වත් වෙන්නේ නැහැ. අහන්න ප්‍රශ්න ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න. රයිට්. අනේ. අවබෝධයි. पेपर एक वाट्सएप ग्रूप दीना मम यूट्यूब अटैच कर बुड़ापे दोलहाट भर दोला पहाट भर वगैरह नैते मुखद नैन किया कंपा तीन मसिनी මට මෙතනින් අයින් වෙලා ගිහින් ලෝක බලන්න බෑ. ඕකේ අර කමියුනිටි එකට යන්න කමියුනිටි එකේ තියෙනවා. මගේ channel එකට ගිහලා කමියුනිටි එකට යන්න. හරිද? ඒකේ post එකක් විදියට දාලා ඇති link එකක්. ඒ link එකකින් ගිහලා ගන්න. rank list එක දාන අපුත අමුදුුණා. හරිද? rank list එක මේ හදලා තියෙන එක මට upload කරන්න අමුදුුණා. paper discussion එකකින් පස්සේ upload කරලා ගන්න. හරි. හරි. හතරවෙනි ප්‍රශ්න අපි මත යනවා. අකල. පහත කුමන प्रकाश वापदायक प्रतिक्रियाोषक प्रतिक्रिया ताप अवशोषक हुआ थे एंट्रोपी आडू करेंगे पट्टा पल गुरु ने लगाई कैली की बेक ने काटा लगी हाँ मैं एंट्रोपी वैडी बिन देनो ना अपील वेल आमु तावे वैडी बिन माइने बिन्नी ऐसा एक तमाई बोल डेल्टा एच याना देखते हैं दाना गया गन्ना भी थे प्रतिक्रिया वक्त स्वयं सिद्धरी है के ओने ऐये डेल्टा जी रीना उन्नत थे ना एक वेन बुलवान में इलाके थे वाई में समतुलित पद्धति के උෂ්ණත්වයේ නම්මන විදිහ එන්ට්‍රොපිය වැඩි විය හැක මා වැඩි විය කියන්නේ වැඩි විය හැක ඒ වගේ ප්‍රකාශයක කිසි අවුලක් නැහැ උත්ප්‍රේරක භාවිත කර ප්‍රතික්‍රියාවක් සිදුවන පද්ධතියක එන්ට්‍රොපිය වැඩි කළ නොහැක උත්ප්‍රේරකයකින් ප්‍රතික්‍රියක ප්‍රමාණය ඵල ප්‍රමාණය කිසිවක් තීරණය කරන්නේ නැහැ ශීඝ්‍රතාවයේ වැඩි කිරීම පමණයි කරන්නේ එතකොට දැන් හිතන්නකෝ පැයට කිලෝමීටර් 10න් ගියත් කොළඹ ඉඳන් නුවරට යන්න හරිද 5 කිලෝමීටර් 50ක වේගින් ගියත් කොළඹ ඉඳන් නුවරට යනවා කියලා උත්ප්‍රේරකයකින් කරන්නේ අර විදිහට ඇක්සලරේට් කළා දෙන්නේ හැබැයි ඉතින් කොළඹ ඉඳන් නුවරට ගියා බස් එකේ හිටියේ 30 නම් ඒ 30ම නුවරට ගියා එච්චරයි ඒ නිසා මුකුත් වෙනසක් කරන්න බෑ කියලා හැකි එකම දේ වේගය වැඩි කිරීම පමණයි ප්‍රතික්‍රියාව සඳහා ගතවන කාලය අඩු කරන එක විතරයි උත්ප්‍රේරකයකට කරන්න පුළුවන් තාප රසායනික වෙනස්කම් කිසිවක් කරන්න බෑ ඔන්න වැඩි රයිට් ඔන්න වැඩි හරිද පැහැදිලිද उत्तरे प्रश्न ඉහළම ද්විද්‍රව ගුරුණයක් ඇත්තේ. දැන් ඔය වගේ ප්‍රශ්නයක් දුන්නු ගමන් ඔයාල හෙනහෙට බය වෙනවා. දැන් ද්විද්‍රව ගුරුණවල අනුපිළිවෙල වල අපි දන්නවද? පඬිත වෙන්නේ නැතුව ප්‍රශ්නේ තියෙන උත්තර ටික බලන්න. ඊට පස්සේ අයියෝ මේකද මෙන්න අහලා තියෙන්නේ කියන්නේ. ඔය වගේ ප්‍රශ්න මීට කලින් විභාගෙදී අහලා තියෙනවා. ඒතර ද්විද්‍රව ගුරුණේ ඉහළම කෙනා අහලා ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? හරි? නිර්ද්‍රව්‍ය ප්‍රභේද හතරක් එක්ක එක ද්‍රව්‍ය ප්‍රභේදයක් ගන්න. හරි. එතකොට ඒක හොයාගන්න තමයි තියෙන්නේ. රයිට්. එතකොට අපි යනවා NO3- ට. දැන්
NO3 minus ge එක ලුයිස් ස්විවයක් විතරක් මම අඳිනවා. ඒ වුණාට ඕක නෙමේ නයිට්‍රේට් වල නිවැරදි ව්‍යුහය. මම මේම නෙන්න ඕන. අන්නෝ මෙන්න හරිද? පොදුවේ මම එළියෙන් මයිනස් කියලා දාන්නකො මේක සමමිතිකයි ද්විද්‍රව ගුරුණිය අහෝසිලා යනවා සියලු බන්ධන සමාන. හරිද? මේ ලේසියෙන් දැන් මේ සම්ප්‍රයුක්ත වුමක් එහෙම නෙමෙයි වඩා සාධාරණ ව්‍යුහයක් එන්න. ඊළඟට ෆොස්ෆේට් ඔය ටිකම තමයි. ෆොස්ෆේට් වලට අපිට එක සම්ප්‍රයුක්ත ව්‍යුහයක් එන්නැකි. ඔය විදිහට නවත් ඉතින් ඕකේ. නිවැරදි ව්‍යුහය මෙන්න මේ වගේ සවිදි චතුස්තලීය වෙන්න ඕන. අන්නම් මෙතන 3 minus මේකෙත් ඉතිරි වෙන දේ තමයි. හරි. සමිතික ස්වභාවය නිසා ද්විද්‍රව ගුරුණිය අයින් වෙලා. ඊළඟ එක කෙනා කාබනේට්. කාබනේට් වල මම නිකන් කමන්නේ. දැන් ඔබට මේක තේරෙනවානේ මේ ද්විත්ව බන්ධන කරගෙන ඕන කියලා. හරි. එක තැනක තියෙන්නේ නෑනේ. මේක ව්‍යුහයක් විතර. මොකද ඒකත් සමිත සල්පේට් ගැන කියනවා නම් ඒත් තේරි සල්පේට් මේ වගේ සල්පේට් වල ලුයිස් ව්‍යුහයක් විතරක් මං අඳින්නම් එතන ඒකේ සම්ප්‍රයුක්තමම මේ වගේම තමයි ආරෝපණය විදතුරු වලට රින් දෙකක් වෙනවා චතුස්තලීයයි බන්ධන සියල්ල සමානයි ද්විද්‍රව ගුරුණිය අහෝසිලා අන්තිම එකනට මම අත දෙන්නේ කවුද 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 ClO3 අන්න යාගේ ව්‍යුහය උණු මං අඳිනු Cl O O මෙන්න මෙයා මයිනස් ක්ලෝරින් වත් එකසාරයක් දැන් ඔගේ සාධාරණ ව්‍යුහයන්ද මේ වගේ එකසාරයක් තියෙනවා ඔම ක්‍රියාමක පිරිමීඩාකාර විදිහට ඔක්සිජන් ඔබට පේනවා මේක හරියන්නේ සවිදි නෑ ද්විද්‍රව ගුරුණිය ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මෙන්න මෙයා දරවි එන්සමී උත්තරේ ClO3 1- right මොනවාම වාඩි වුණා ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවද කියලා බලමු රෑන්ක් ලිස්ට් එක දානවා මේක ඉවරලා මම WhatsApp group එකකටම දාගෙන යනවා මේකේ ලකුණු දුන්නාද මයිදන මේ අබේකෝ ඔබතුමාගේ වෙන්න ඕන ලකුණු වැඩි 40ක්ද කොහෙද තිබ්බා මම මතක විදියට එක්සෑම් ඉවරයි බලන කට්ටියකුත් ඉන්නවා හොඳයි සන්තෝෂයි සන්තෝෂයි හරි 6 වෙනි ප්‍රශ්නෙට යන්න ඕන මම හිතනවා ඒගොල්ලෝ අවශ්‍ය දේවල් ලියාගෙන ඉවරයි කියලා. හරි. අනිත් අත මෙහෙම ඉතින් අවශ්‍ය දේවල් ලියාගන්න වෙලාව ලොකුට දෙන්න ඕනෙත් නෑ. මොකද හේතුව ඒගොල්ලන්ට ආය වතාවක් මේක බලන්න පුළුවන්. හරි. ඒ නිසා ඉක්මනින් ඉවරද? ඒ කියන්නේ මම ලොකුවට වෙලාව දෙන්නේ නෑ මාත් එක්කම ලියාගන්න එකක් ලියාගමු. හරිද? එහෙම කරමු. මොකද YouTube live එකක් ආය මේක upload වෙනවා. upload වුණාට පස්සේ ආයෙත් බලන්න පුළුවන්. දවස් දෙකක් විතර මම තියන්න. හරි. හරි අපි යමු මේ ඊළඟ වැඩේට සාම්ද්‍රණය 1.10^4යි Fe2SO4 3 times Fe2 SO4 3 times මෙයා ජලයේ පූර්ණ අයනීකරණයට ලක් වෙනවා 2යි Fe 3 plus 3ක් SO4 2 minus Fe2SO4 3 minus වල සාන්ද්‍රණය Fe2SO4 twice වල සාම්ද්‍රණය එක වැඩි කිරීම 10^4යි මවල වෙන ඩිස්ට්‍රික්ට් එක. එහෙනම් Fe3 plus 2යි 10^4යි කැපිටල් N කියලා දාන්නේ මවල වෙන ඩිස්ට්‍රික්ට් එක බව ප්‍රදාන. දැන් මම මෙයාගේ හරිද? TPM අගයක් මෙ දෙන්න ඕන. ඕක තමයි දෙන්න. මේක තමයි අපිට තියෙන ප්‍රශ්නාර්ථය. මේ වෙලේදී මට කරන්න තියෙන්නේ ද්‍රාවණය තුළ Fe2 plus Fe3 plus ගේ සාන්ද්‍රණය මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරේට ඒකකෙන් හොයලා දුන්නා නම්
වැඩේ කොට මිලිග්‍රෑම් ගණන ඩෙසිමීටර රේඩියක කියන හොයලා දුන්නා නම් වැඩේ කොට එතකොට අපිට පේනවා 2 10 ඍණ 4යි මවුල ගණන ඩෙසිමීටර Fe වල මෞලික ස්කන්ධය 56යි හැබැයි ග්‍රෑම් මිලිග්‍රෑම් වෙන 56 10 3යි ඔන්න මිලිග්‍රෑම් මවුලයට කියන දැන් ඕන අපිට පේනවා මවුල මවුලයට කපලා ගියොත් මිලිග්‍රෑම් ගණන ඩෙසිමීටර එක වැඩ මෙහෙමයි වැඩේ දැන් 56යි මෙතන 10 3යි ඒ 10 ඍණ 1ක් ඉතුරුයි 10 ඍණ 1ක් ඉතුරුයි 56 ව දෙකක් 112යි 112 වුණා 10 ඍණ 1ක් තියෙන නිසා 11.2යි මිලිග්‍රෑම් ගණන ඩෙසිමීටර එක නොහොත් 11.2යි ppm ලෙස තමයි ලැබෙන්නේ හරි එතන මේ වගේ තමුක ජලීය ද්‍රාවණවලදී 1 ppm සමානයි 1 මිලිග්‍රෑම් ඝන ඩෙසිමීටරයට ලෙස ගන්න. ඉවරයි වෙන්නේ. right. අන්න ඒකම දිනවත් අවශ්‍ය. අද උත්තරේ පහ බව වේ. හත්වෙනි ප්‍රශ්නයේ ගහවි ලස්සන ප්‍රශ්නය. අපි යමු හතර. Gmail එකේ තමයි ලකුණු එවුවේ. ලකුණු එවුවේ හැබැයි spam වලට ගිහිල්ලා තිබ්බ ගොඩක් අය ඒ ලකුණු. දැන් අද ඩිස්කෂන් එකෙන් පස්සේ ආලා ඉගෙන ගන්න දේවල් ටික ඔයගලන් දවස් 3ක් විතර දෙනවා පොඩ්ඩක් හදාගන්න. ඊට පස්සේ ආය වේවර එකක් දෙන්න. ඒ වේවර එක මීට වඩා හොඳින් කරන්න. මේ වගේම ළඟින් යන වේවර එකක් දෙන්න. හරි. ඒක මීට වඩා හොඳින්. මේ කියන්නේ අද සාකච්ඡාවත් එක්ක ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රේ හදාගන්න. සමහර අයට MCQ කියන ගොඩක් අය ඉන්නේ 20 25 අතර. 20 25 අතර ඉන්නවා කියන්නේ මම පට්ට සන්තෝසයි 20 25 අතර ඉන්න ඔක්කොම දෙනා ගේමක් නැතුව හරිද ටික දවසක් යද්දී ඔක 35 40 ආසන්න මට්ටමට ගේන මොඳර මතක තියාගන්න මම බලන්න පුළුවන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා 20ට අඩු බොහොම සුළු පිරිසක් ඉන්නවා 10ට අඩු එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඉන්නවා ඒ අය පැටන්න එපා ඒගොල්ලන්ට ගොඩ යන්න පුළුවන් ලකුණු 6ක් 10ක් දමන්න තමයි අඩුම තිබ්බේ MCQ අන්නේ සංඛ්‍යාව තියෙන කාටත් හරියට වැඩකලත් පුතේ මේ ඉතුරු ටිකේදී උඹට පුළුවන් හරිද ඒකක්ම ගන්න පුළුවන් වෙයි කියලා මම කියන්නේ බැරිත් නෑ බැරිත් නෑ එහෙම බෑ කියන්නේ මම හරි ඔයා හරියට වැඩකලත් ඔයාට B එකක් නම් ගේමක් නැතුව ගන්න පුළුවන් අනිත් අයලත් නම් කියන්නේ දැන් 20 25 අතර ඉන්න උන්ට නම් නැති හරිද උන් කෙලින්ම ඒකට යනවා ආයේ කතා දෙන්නේ නැහැ හරි දැන් ඔය 15 18 ඒ වගේ තියෙන අය ටිකක් උත්සාහ කරන්න ඔබට යන්න පුළුවන් මම හැමෝම හොඳ මට්ටමින් නම් එකපාරට මේ වගේ ප්‍රශ්න පත්‍ර මේක ට්‍රිකි ඒ කියන්නේ වලව රවට්ටන විදිය හොඳම වැඩි right then 7 වන ප්‍රශ්නේ ඒක ටික අමුතු ප්‍රශ්නයක් නේ හරි 7 වන ප්‍රශ්නේ අමුතු ප්‍රශ්නයක් يعني තියරි එක හරියට තියෙන්න ඕන එහෙන් මේ ගලපගෙනනේ අපි ඉන්නේ මුගක් වෙලාවට තියරි ඉගෙන ගන්න කැමතිත් නෑනේ තියරි වෙනකොට නිකන් ඔය දහම් ගැටවලට න්‍යාස දහම් ගැටවලට යාස. එතකොට මේක දීලා තියෙනවා දෙකක් NaCl දන් භාගයක් O2 රියැක්ට් කරලා ඔයගොල්ලන්ට ලබා දෙනවා දෙකක් නෑ Na2O with Cl2 වල භෞතික අවස්ථා වෙනවනේ නමෝ නෑනේ. ඉතින් එතකොට මේකේ අපෙන් අහන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් වල උත්පාදනය. ඔන්න දෙකක් Na Cl2 හරිද? භාගයක් O2 කියන මූලද්‍රව්‍ය අපිට තිබ්බනම් මට කෙලින්ම මෙතන දැනන්න පුළුවන්. මෙතන දැනන්න. මේ තියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් උත්පාදනය. භාගයයි O2 එහෙමම ඉන්නවා. භාගයයි O2 ඔහොමම ඉන්නවා. සෝඩියම් දෙන්නේ ක්ලෝරින් Cl2 අණුවක් එක්ක NaCl දෙකක් හදනවා. ඉතින් මෙතන ඇත්තම කියනවා නම් උත්පාදන එන්තල්පී දෙක තියෙනවා. يعني උත්පාදන එන්තල්පී වගේ දෙගුණයක් තියෙනවා. මෙතන බැලුවොත් සෝඩියම් මවුල දෙකක් දහනය වෙලා තියෙනවා. සෝඩියම් මවුල දෙකක් දහනය වෙලා තමයි N2O මවුල එකක් හැදෙන්නේ. සෝඩියම්ගේ දහන එන්තල්පිය y කියලා දීලා තියෙනවා.
එහෙනම් මේක 2y වෙන්නේ ප්‍රතික්‍රියාවේ එන්තල්පි x ලු එහෙම වුණ ඔබට පේනවා 2ක් delta h not f කියන ෆෝමේෂන් එන්තල්පි ඔබට පේනවා මේ චක්‍රය මෙහෙම යන්නේ මේ පැත්තෙන් හිර කරමු දාන x සමානයි 2y එහෙනම් delta h not f සමානයි 2y minus x දෙවීම දෙක ඔන්න උත්තරයි right ඔබට පොඩි වෙලාවක් දෙන්නම් ඔබ දාන්න right යාතරතුළු ඔබගේ ප්‍රශ්න මොනවා හරි තියෙනවාද කියලා මම තප්පරයකට බලමු තාප රසායනය අපි රිවිෂන් එකක් වගේ කරනවා ලබන මාසේ 20යි 22 අයතේ ඒතර ඔයාලා අනිවාර්යෙන් මේකට සම්බන්ධ වෙන්න හරි එක දවසක නෙමෙයි දවස් දෙකක විතර රිවිෂන් එකක් කරන්න වෙනවා තාප රසායනේ ප්‍රශ්න කරන්න ඇත්තටම නම් දීරි නෙමෙයි ප්‍රශ්න කරන්න පාස් පේපර්ස් ටිකක් කරලා වෙන අපේම ආදර්ශ ප්‍රශ්න ටිකක් කරන්න right අටවෙනි ප්‍රශ්නෙට ඔන්න එහෙනම් මම යනවා මොකක්ද ඒ එතනදී කියෙන්නේ මින් කුමන සංයෝගයේ ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා නොකරයි එතනගේ උත්තරේ හැබැයි මෙතනෝල් මධ්‍යසාරත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියාවක් නැහැ දැන් ඇසිටල්ඩිහයිඩ් කියන්නේ ඇල්ඩිහයිඩ් ඇල්ඩිහයිඩ් ඇල්ඩෝල් සංගණනයට ලක් වෙනවා දැන් මම ඇල්ඩෝල් සංගණනය විතර කියන්නේ නැහැ ඔයගොල්ලන්ට ඇල්ඩෝල් සංගණනය අමතක නම් බලන්න වෙනවා ඇල්ඩිහයිඩ් ඇල්ඩෝල් සංගණනයට ලක් වෙනවා දෙවෙනි එක පීනෝල් අනේ පීනෝල් නම් උගන්වලා නැහැ කියලා දැන් ඔන්න මට බලන්න හරිද කමන්නේ නැහැ මේක අල්ල ගන්නකෝ පීනෝල් පීනෝල් ආම්ලිකයි ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කළ විට ඔන්න H එක ගැලවෙනවා ඒතර O- Na+ කියන ලවණයත් එක්ක ජලය හැදෙනවා හරි මේ ලවණය අපි හඳුන්වන්නේ සෝඩියම් පීනේට් කියලා හරි පීනෝල් ගෙන් පීනේට් රයිට් ඊළඟ මෙතනෝල් මධ්‍යසාර සහ ජලීය බාෂ්ම අතර මමන ප්‍රතික්‍රියාවක් උගන්වලා නෑ ඔයාලා කොහෙන් හරි ඉගෙනගෙන තියනවා නම් මටත් උගන්වන්න ඕනේ මාත් කැමති අලුත් දේවල් දැනගන්න එහෙම අලුතෙන් හොයාගෙන දේ ඊළඟට ක්ලෝරෝෆෝම් කවුද ක්ලෝරෝෆෝම් නේද CH Cl3 ඇයිද මෙයාගේ ක්ලෝරින්ට ජලීය බාෂ්මේ OH ආදේශ වුණ හැකි නේද? මේ ඔබ දන්නවා RX ඔබට ජලීය OH minus වැටුණා නම් R OH ඉතින් මේක ක්ලෝරයිඩ් තුන් දෙනෙක් මෙහිවානේ. ඔය තුනට OH බෙදෙන්න පුළුවන් නේ. නෑ. එසා ප්‍රතික්‍රියා කළ හැකි. ඊළඟ එක නා යූරියා. යූරියා වල සූත්‍රය මෙන්න මම ලියනවා. प्रतिक्रिया පහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ ඔන්න සීලෝ ක්ලෝරයිඩ් වල සම්මත සජලීකරණ ගිබ් ශක්තිය අගය සෝඩියම් ක්ලෝරයිඩ් හි එමාගේට වඩා අඩුයි ඔය නොදන්න මගුල් වලට හරි ගහන්න යන්න එපා මම නම් දන්නේ හරිද වැරදි වැරදි නිකන් ඔය විනෝදිර දාපු වාක්‍යයක් දෙනවද ප්‍රතික්‍රියාවක ඩෙල්ටා x සහ ඩෙල්ටා s යන අගයන් ධන වේ නම් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වේ වැරදීනේ ඩෙල්ටා g ඍණ වෙන්න ඕන डेल्टा एच ධනද ඍණද කියන එක අදාළ නැහැ डेल्टा जी ඍණ වෙන්න डेल्टा जी ඍණ වුණා නම් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධයි කියලා ගන්න පුළුවන් ඉතින් ඒක හරියන්නේ නැහැ දෙනවල ප්‍රතික්‍රියාවක डेल्टा एच डेल्टा एस යන දෙකම ධන වේ නම් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වේ හරියන්නේ නැහැ දෙකම ධන වෙලා හරියන්නේ නැහැ ආයෙත් තමයි කිව්වේ දෙකම ධන වුණු පළියට හරියන්නේ ධන වෙලා හරියන්නේ නැහැ නේ මේ
धन उनुपालीयट हरियन्ने नैह डेल्टा जी के आगे ऋण आगे अटगान राइट तुम ही नहीं बता रहे हो कैल्शियम कार्बोनेट की नियोजन उष्णत्व तो देसी सेल्सियस सोल्टर हाँ तो देसी सेल्सियस सोल्टर सॉरी एकदास देसी एकदास से कैसे आप सूगा ना पके तो एकदास देसी यदि गेम अपने तो कैल्शियम कार्बोनेट का उपयोजन है बिना तो काम उष्णत्व यदि कैल्शियम कार्बोनेट की वियोजन है स्वयं सिद्ध में है भाई एकदास देसी ये सेल्सियस सोल्टर गेम अपने तो कैल्शियम कार्बोनेट उपयोजन है बिना ठीक है वायु द्रवीकरण यदि एंट्रोपी वैरी नहीं तो का आडू एक ने अर वायु टिके को तेला द्रव या के दी मोना अपीली वाला दो मतलब पीली वाला एंट्रोपी आ गया निरपेक्ष उष्णता तेता अनुलोम समानुपातिक वे मेहमाय ऋण एंट्रोपी दिए ना ये वक्त दिए ना इन सब का इतराम को निकाल दिए हैं देन मैंने मैंने बताया ना एच माइनस जलीय द्रावण एक दी मोहत का दिहारी तीन නැතව සුපකූල අවස්ථාවක තියා ගන්න පුළුවන්. එහෙමනම් මේක එන්ට්‍රොපිය ඍණ වෙනවා. ඒ කියන්නේ බලාපොරොත්තු වෙනවට වඩා පිළිවෙලක් ඒ තුල නිර්මාණය වෙනවා. ඒ නිසා එන්ට්‍රොපියගේ නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි කියන එක අපි නොසලකා उष्णत्मेंट्रोपी හරි මෙතනෝල් වලත් ෆිනෝල් වල වගේ H එකක් ගැලවෙන්න බැරිද බෑ පුතා ෆිනෝල් වල කේස් එක තියන්නේ ෆිනෝල් සාමාන්‍ය මධ්‍යසාරයක් නොවේ ඒ විශේෂත්වය ඔන්න මම පැහැදිලි කරන්නම් බෙන්සීන් වලය තියෙනවානේ එතන මේ ඔක්සිජන් මත තියෙන එකසාර ඉලෙක්ට්‍රොනිකල් බෙන්සීන් වලයට දෙන්න පුළුවන් ඒතර බෙන්සීන් වලේ ඔය ඉලෙක්ට්‍රෝන ගන්න इधर पहासे ने प्लस की बात करो मध्य सारे को कोई वगे आंत्रण है ने एग्जाइट आ रही है यदि नामे रूप करे तू ने हरे ने दहाय दहाय टिकक मैं देखा पार का माटा बनी ना विकार रूपी के लोग बोलेंगे कि इतने प्रश्न है बल्कि सोडियम क्लोराइड वाले सम आयनिक जाल या क्या थे सम आयनिक निमेने इन्हें जाना इसीलिए रहती है कि तो सामान राइट इला देते I2 වල ද්‍රවීය අණුක ජාලයක් ඇත. අයඩින් ද්‍රවීයද? පට්ටබල් බොරු නිර්ද්‍රවීයයි. ඊළඟට SiO2 තුල විෂම පරමාණුක අණුක ජාලයක් ඇත. අන්න වරදින තැන SiO2 විෂම පරමාණුක ජාලයක්. හැබැයි අණුක නෙමේ පරමාණුක ජාලයක්. පරමාණුක ජාලයක්. අණු නෑ. අණු නෑ. SiO2 ගේ අණු නෑ. සිලිකන් වටා ඔක්සිජන් 4යි. හරිද? ऑक्सीजन वटा सिलिकन देकाई और नौ वागे नहीं कर इवरे आपने दो या ना मैंने ऑक्सीजन मात्र एक सारा देह कुत्ती हैं यदि मैं कर विषम परमाणु तक डेलिसाक डेलिसाक अनु ने कोई तो ऐसा ही हो तो अनु तीर सोडियम वाले සම ආයනික ජාලයක් හමු වෙයි. ඔවුනේ සෝඩියම් වල ධන ආයන සෝඩියම් ධන ආයන සෝඩියම් ධන ආයන සෝඩියම් ධන ආයන ලෝහක බන්ධන ජාලයක් තුල ඉලෙක්ට්‍රෝන සයුරක ගිලිලා දිනවා. ඉතින් මේ ආයන සියල්ල සමානයි. ආයන සියල්ල ඉලෙක්ට්‍රෝන තටාකයෙන් වැඳිලා ඉන්නවා. ආයන ජාලයක් තියෙනවා. ලෝහයක් තුලත් අයන ජාලයක් තියෙනවා නැවත කියනවා ලෝහයක් තුලත් අයන ජාලයක් තියෙනවා ඒ අයන ජාලය ලෝහයක් තුලත් මා නැවත කියනවා අයන ජාලයක් තියෙනවා හරි එතකොට SiO2 යනු සම පරමාණුක ජාලයකි මල
නෑනේ විෂම පරමාණුකනේ හොඳ වෙලාවට මම බය වුණා. SiO2 ගේ විෂම පරමාණුක ජාලයක් තියෙනවා. Right. එතකොට ඒකත් හරි. 11 වන ප්‍රශ්නේ ඔබ ওই ටික ලියාගෙන ඉවරද කියලා හිතලා ඔන්න මම 11 වෙනි ප්‍රශ්නට අතු කියන්න යනවා. මම ප්‍රශ්නික බොහෝ දේ විස්තර කරනවා. ඒතර ටිකක් බාරයි ආ. හොඳට මතක තියාගන්න. අනිත් අයගේ পেපර් ඩිස්කෂන් එකක් වගේ නෙමේ. මගේ পেපර් ඩිස්කෂන් එකක් ටිකක් බාරයි ආ. බාරයි. හේතුව මම ගොඩක් දේවල් ප්‍රශ්නයක් ඇසුරෙන් පැහැදිලි කරනවා විස්තර කරනවා. රයිට්. 10ට උත්තරේ මොකද්ද කියලා අහනවා. 10ට උත්තරේ 4. සෝඩියම් වල සමායනික ජාලයක් හමුවේ. ඒක ඇත්තනේ. SiO2 කියන්නේ සම පරමාණුක ජාලයක් නෙමෙයිනේ. ඒක ඇවිල්ලා විෂම පරමාණුක ජාලයක්. සිලිකන් ඔක්සිජන් සිලිකන් ඔක්සිජන් සිලිකන් ඔක්සිජන්. සිලිකන් වටා ඔක්සිජන් 4යි, ඔක්සිජන් වටා සිලිකන් 2යි, විෂම පරමාණුක ජාලයක් තමයි SiO2 ගේ තියෙන්නේ. Right. Then 11 වෙනි එක වන්න. දැන් දාර්ශනිකයේ පිනෝතලින් වුණා. මොකද වෙන්නේ කාබනේට් අයන H+ එක එකතු වෙලා බයිකාබනේට් වලින් වැඩේ නතර කරනවා හරි ඒ වගේම ඉතින් OH- ටොයි මොකකින්වත් බාධාවක් ભેදයක් නැහැ එයා ජලයේ දෙනවා ඒ දර්ශකයේ තියෙනවා දර්ශකයේ මීතයිල් ලොරෙන්ජ් නම් පොදේ කාබනේට් එක H+ ලා දෙන්නේ එක එකතු වෙලා CO2 සහ ජලයට යනවා මේක අපි සමහරව එකතු කරලා කියනවා H2 CO3 කියලා ප්‍රශ්නයක් නැහැ හරිද OH- කේ සුපුරුදු ප්‍රතික්‍රියාවයි දර්ශකයෙන් යාට බාධාවක් නැහැ එයා කෙලින්ම ජලයට යනවා දැන් අපිට කියන්නේ 25ක් අරගෙන පිනෝත්ලින් එක අනුමාපණය කරනවලු එතකොට සමගතා ලක්ෂ්‍ය 12යි ඉහත අනුමාපනයේ නොක්තලින් වෙනුවට මෙතිල් ඔරෙන්ජ් දැම්මා නම් සමගතා ලක්ෂ්‍ය 16යි. දැන් ඉතින් වැඩි හරිනේ. හරි. දැන් කාබනේට් වල x මවුල තිබ්බා නම් ඒකට රැවෙන h ධන මවුල x. හරිද? OH- කේ y මවුල තිබ්බා නම් ඒකට රැවෙන h ධන මවුල ගන්න y. දැන් ආයෙ දර්ශකයේ විතරම වෙනස් කරන්න එන කාබනේට් x තියෙනවා x ට h ධනෙ පාර 2x මුත් වැඩි. OH- ට y ට y තමයි වැඩි. දැන් මේ බලන්න මම ඊළඟට කොට ගන්න විදිහ. x මවුල අඩංගු පරිමාව v1 y මවුල අඩංගු පරිමාව v2 කියලා ගන්නවා. v1 v2 එතන v1 දන v2 ගේ අගය 12යි ගන්න සෙන්ටිමීටර්. එහෙම නේද? ආව. දැන් x සඳහා පරිමාව v1 නම් මෙතිල් ඔරෙන්ජ් යටතේ. x දන 2x යනවා. ඒ සඳහා වැයවන පරිමාව 2 v1 බව පේනවා. එතකොට y මවුල සඳහා පරිමාව ගේමක් නැහැ v2 මත. එතන මෙතනදී 2 v1 දන v2 ඔන්න ඔබ තමයි වැය වෙන පරිමාව. ඒක ඇවිල්ලා කීයද? 16. දැන් නම් ඉතින් මම ඕනේ නැති තරම්. ඇයි? මෙන්න මේ සමීකරණය මට 1 කියලා දැන් නැහැ කි. මේක 2 කියලා දැන්. ඉතින් ඉතාම සරලයි. මම 2න් 1 අඩු කරමු. එවිට මට ලැබෙනවා මොකක් කියලා? 16න් 12 අඩු වුණා 4යි v1 2 v1 ගෙන් v1 ගියාම v1 v2 ට v2 කැපිලා යනවා ඇඬෙනවා v1 සමානයි 4යි කියන්නේ එතකොට v2 සමානයි v1 v2 12 නිසා 8යි කියන්නේ v1 අදාළ x ට y නොත් v2 අදාළ y ට එතකොට අපේ ප්‍රශ්නේ වෙන්නේ කාබනේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර අනුපාතය V1 ට V2 ම තමයි. එතකොට 4ට 8යි කියන්නේ 1ට 2යි උත්තරේ 2. Right.
उत्प्रेरक संबंध पहात प्रकाशवलिन सत्यवान्ने उत्प्रेरक संबंध पहात प्रकाशवलिन सत्यवान्ने ඔන්නබල් මොනවා සමජාතිය සහ විෂමජාතිය ලෙස වර්ග දෙකක් පවතී ඔන්න කියන ඔව් සමජාතිය කියන්නේ ප්‍රතික්‍රියකවල භෞතික තත්ත්වෙන්න උත්ප්‍රේරකයක් තියෙනවා විෂමජාතිය කියන්නේ ප්‍රතික්‍රියකවල භෞතික තත්ත්වය උත්ප්‍රේරකයේ භෞතික තත්ත්වය දෙක දෙකක් වෙයි රයිට් ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අඩු කරයි අන්න ඒක වැරදි හැබැයි දැන් අපි පිළිගන්නේ ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය අඩු කරයි කියලා නෙමෙයි අඩු සක්‍රියන ශක්තියක් සහිත මාර්ගයක මේක අරගෙන යනවා හරි ඊළඟට ස්වයං උත්ප්‍රේරකද පවති ඔව් ස්වයං self catalyst කියලා කියනවා ඉතින් ස්වයං උත්ප්‍රේරක සඳහා අපිට තියෙන එකම එක උදාහරණය මෙන්න මේක මතක තියාගන්න ස්වයං උත්ප්‍රේරක සඳහා අපිට පවතින එකම එක උදාහරණය මෙන්න මෙයා MnO4- හරි ඔක්සලේට් එක්ක ප්‍රතික්‍රියාව මාධ්‍ය ආම්ලික නම් Mn2+7 ඒත් එක්ක CO2 පිට වෙනවා දැන් ওই ප්‍රතික්‍රියාවෙන් හැදෙන Mn2+ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරනවා යම් කිසි ප්‍රතික්‍රියාවකින් නිපදවන ඵලය ඒ ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය කරන්නේ නම් අපි හඳුන්වනවා ස්වයං උත්ප්‍රේරක කියලා එතකොට මෙන්න ස්වයං උත්ප්‍රේරකයක් සඳහා උදාහරණය කවුද Mn ධන දෙක කොයිද පර්මැංගනේට් සහ ඔක්සලේට් අතර ප්‍රතික්‍රියාවේ ඊළඟ උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියා මාර්ගය වෙනස් කරයි ඊළඟ ප්‍රශ්නයක කියනවා ඊට සියල්ලම සත්‍ය වේ කියලා දැන් මේකේ දෙකක් ලොකු වරදක් නෑ ඉතින් ඍජුවම සක්‍රීය ශක්තිය අනුකලා අඩු සක්‍රීය ශක්තියක් සහිත මාර්ගයක ගෙන යන නිසා මේ ප්‍රශ්නේ හැටියට ඔබට උත්තරේ මම දෙන්නේ පහ මම දෙන්නේ පහ නමුත් හොඳින් මතක තියාගන්න තව තැනකදී ඔබට මීට වඩා හොඳ උත්තරයක් තිබ්බනම් එතනට යන්න මේක හැටියට අපිට තියෙන හොඳ උත්තරේ පහ ඊට සියල්ලම සත්‍ය වේ කියලා ගන්න හැබැයි දෙවෙනි එකේ තරම්ම නිවැරදි නෑ සක්‍රීය ශක්තිය අඩු කරනවාම නෙමෙයි අඩු මාර්ගයක ගමන් කරනවා ඉතින් අඩු වෙලා තමයි හරි දැන් මම ටීවී එකක් ගන්න අවාංශයකට යනවා ඒ ටීවී එකම ඒ වොරන්ටි එකත් එක්කම ඒ විදිහටම අන්න සොෆ්ට්ලොජික් එකේ රුපියල් 25000ක් අඩුවෙන් දෙනවා එතකොට මම මගේ මාර්ගය වෙනස් කරන අඩු මිලක් යනවා ඉතින් ඇත්තට මට රූපවාහිනියට කියන මිල අඩු නෑ මාර්ගය වෙනස් වුණා විතරක් නෙමෙයි මිල අඩු වුණා. එහෙනම් ඒක තියෙනවා. එතන මේක උත්තරේ පහ. 13 වැඩිම ද්‍රාවිතාවය. දෙවෙනි කාණ්ඩයේ කාබනේට කිසිවක් ජලයේ දිය වෙන්නේ නැහැ. පළවෙනි කාණ්ඩයේ කාබනේට ජලයේ දිය වෙනවා ලිතියම් හැර. ලිතියම් ටිකක් දිය වෙනවා. සෝඩියම් සිට කාබනේට් සියල්ල ආයේ කතන්දරයක් නැහැ. ටොපේ ටොප් එකට දිය වෙනවා. නැවත කියනවා සෝඩියම් සිට පහළට පළවෙනි කාණ්ඩයේ කාබනේට ටොප් එකකට වතුර දිය වෙනවා. හරි TikTok එකට දිය වෙනවා. TikTok නෙමෙයි TikTok එකට ඔක්කොම පී අකුරු තිබ්බේ. හරි අන්න ඒකට දිය වෙනවා. හරි. ඉතින් ලිතියම් කාබනේටුත් ඔහේ නිකන් චුට්ටි චුට්ට දිය වෙනවා. අරයට වඩා දෙවන කාණ්ඩයේ කාබනේට් වලට වඩා ලිතියම්ගේ කාබනේට් එකේ ජල ද්‍රාවකය. ඔන්න වැඩි. ඉතින් එතකොට උත්තරේ ඒක. 14ට ඔන්න මම යනවා. අපෝ ඒක නල්ලේ නිවැරදි වෙන්නේ කහන්න පරමාණු දෙකක් අතර සෑදෙන එකම බන්ධනයේ පරිබන්ධනයේ විය නැහැට අනිවාර්යෙන්ම පරමාණු දෙකක් අතර ඇති වෙන එකම බන්ධනය සිග්මා බන්ධනය. ඒ කියන්නේ ඉස්සෙල්ලාම පරමාණු දෙකක් අතර බන්ධනයක් ඇතිවෙනවා නම් ඒක නිශ්චිතව සිග්මා බන්ධනය. ඒක ඇයි ඇඹරෙන්න දෙයක් නෑ ඒක කෙලින්ම සිග්මා බන්ධනයක්. රයිට්. සිග්මා බන්ධනයකින් පස්සේ තමයි පරිබන්ධනයක් හැදෙන්නේ. දැන් සිග්මා බන්ධනයක වඩා පරිබන්ධනයක් ස්ථයි වේ පට්ටපල් බුරුනේ අන කුඩු වෙන්න ගහන්න ඇට ඊ චි වලත්ය මොකද්ද ඔය කියන්නේ මට ගහන්න ඉන්නවා හරි මම හරි ඉුවේ නැහැ මුහුම් කාක්ෂික පාර්ශික අතිච්ඡාදනයෙන් පයිබන්ධනයක් සෑදේ මුහුම් කාක්ෂික පයිබන්ධන හදන්නේ නැහැ එක්කෝ එකසර නැත්තම් සිග්මා එච්චරයි
කවුද ඒක උඩයි බන්ධන නැහැ නොමුම්බි සහදී කාක්ෂි right එසා පීකාක්ෂික එකිනෙක වාර්ෂික අපිච්ඡාදනයෙන් පරිබන්ධන සෑදේ නැහැ එස් කාක්ෂික කිසිම විදියකින් සිග්මා බන්ධන හැර පරිබන්ධන වලට යන්නේ නැහැ ඊළඟට පීකාක්ෂික රේඛීය අපිච්ඡාදනයෙන් සෑදෙන සිග්මා බන්ධන සෑම විටම නිර්ද්‍රව්‍ය වේ මොනතුම හරපදේ නැහැ දැන් දාම සරල උදාහරණයකට යමු කවුද මම මේ කල්පනා කරන්නේ මම මෙහෙම හිතන්නකෝ ඔන්න ඔය විදියට කොහොමද ව්‍යාක් කරන්න කියලා දැන් මෙතන සල්පල පීකාක්ෂිකයක් මෙතන ඔක්සිජන් ගේ පීකාක්ෂිකයක් එතන ඔය බන්ධනය ද්‍රවීයද නිර්ද්‍රවීයද ऑक्सीजन तमों के पास इलेक्ट्रॉन आदि ना डेल्टा रीने में ना मैं यहाँ डेल्टा दाना लेना अनिवार्य इन जरी है एक पार्ट का गुरु उत्तर एक पहलों के प्रधान क्वांटम मांग के तुने एक नंबर में कतार कर करीब लेने उत्तर एक देखा बहुत बेनो उपचार्ति मट्टम तुनाई ए तुने एस सेकाई पी तुनाई डी पाई काक्षिको कोमोती වාඩි වීමක් සිද්ධ කරනවා ඔයාලගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියලා චුට්ටක් බලන්න නෑ නේද එනම් ඔන්න අපි ඉදිරිය බලා යමු ඔන්න ඉදිරිය බලා යමු 16 වෙනි ප්‍රශ්නේ ඒක හදලා පෙන්නන්න ඕන හදලා පෙන්නන්න ඕන 16 හදලා පෙන්නන්න දැන් හදලාගෙන අත මම ඇඳලා පෙන්නන්න මේ බලන්න NH2OH ඔන්න ඔහොම රියැක්ට් වෙනවා මෙතන බන්ධනය කෙලින්ම සිග්මා බන්ධනයක් හා හොඳට මතක තියාගන්න නයිට්‍රජන්ගේ මුහුම් කරන SP3 එක සිග්මා බන්ධනයක් ඊළඟට කිනා කවුද NO3- නෑ NO NO ගත්තොත් මීට වඩා හොඳ විරුව නෑ ඉතින් මෙතන ඩබල් බොන්ඩ් එකක් ඍජුවම තියෙනවා හරි ඊළඟට කිනා කවුද NO2- එයාගේ එක විරුවයක් විතරක් ඔන්න මම අඳිනවා ඔය විදිහ හැබැයි මේකේ සාධාරණ විරුවේ ඕක නෙමෙයි साधारण संप्रयुक्तमें बांधन परमाणु बांधने शक्ति අරය අඩු right මේකේ තනි බන්ධනයක් මේක ද්විත්ව බන්ධනයක් කෙලිම බන්ධන පෙළ දෙකයි එතකොට අනිවාර්යෙන් මෙතන හැකිලිම මීට වඩා ගොඩක් වැඩි මෙතන බන්ධන පෙළ 1.5යි මෙයක් මීට වඩා නයිට්‍රජන් ඔක්සිජන් ළඟයි අපි දුරවත් බලමු හරිද NO2 minus හරි NO හරි අන්තිම කෙනා කවුද NO3 minus දැන් මම එයාට එක විරුවයක් අඳිනු ඕම් ඔය විදිහට මෙතන ක්ලාස් එකකුත් තියෙනවා. දැන් මේක සාධාරණ විරුවයක නෙමෙයිනේ. ඔන්නෝමනේ. දැන් මේකෙත් මට අර කලින් කිව්ව බන්ධන පෙළ ගන්න පුළුවන්. බන්ධන 1 2 3 4යි. බන්ධන 4 තියෙන්නේ NO1යි NO2යි NO3යි. ආකාර තුනකට. ඒතර මැදේන බන්ධන සංඛ්‍යාව 1.3යි 3ක්. बांधन
උතමා කොටම ඊළඟට NO2 minus ඊළඟට NO3 minus අන්තිමටම දිග වැඩිම කෙනා NH2OH වන් දිගමත අනුපිළිවෙල හදන්න බන්ධන පෙළ පිළිබඳව මනවින් අවබෝධයක් තියෙන්න ඕන මනවින් අවබෝධයක් තියෙන්න මගුලයි 13ට ආංශ එක අහනවා 13ට මම ආංශ එක කිව්වේ නැද්ද 1 1 13ට 1 13ට එක තව ප්‍රශ්න අහනවා මට මිනිත්තුවක් දෙන්න නැන්නේ වෙට්ටි එකක් තිබ්බ මගේ නහට මොනවද කියන්නේ දහතුනට උත්තරේ එක දුන්නේ දහහතරටත් එක නේද කියලා අහනවා නෑනේ පුතේ දෙකනේ දැන් ප්‍රධාන ක්වොන්ටම් අංකයේ 3යි ප්‍රධාන ක්වොන්ටම් අංකයේ 3 නම් හරිද ප්‍රධාන ශක්ති මට්ටමේ තිබිය හැකි උපශක්ති මට්ටම් ගණන S පුළුවන් P පුළුවන් D පුළුවන් S වල කාක්ෂික 1යි P වල කාක්ෂික 3යි D වල කාක්ෂික කීයද D වල කාක්ෂික 5යි එතකොට 5යි 3යි 8යි 1යි 9යි එක කාක්ෂිකයක ඉලෙක්ට්‍රෝන 2යි එන 9ක් 2 18යි මාර සරලයි මේක බැරුව ගියා කියන්නේ ඇයි කියලා මම මේ කල්පනා කරන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය 3 කියන්නේ ශක්ති මට්ටම 3 කියන එකනේ ශක්ති මට්ටම 3 කියන එකනේ ඉතින් 3 වෙනි ශක්ති මට්ටම වල තියෙන කාක්ෂික හද්දේ කියන්නේ ඈ 3s තියෙනවා 3p වල 3ක් තියෙනවා දැන් මේවත් වරද්දනවා 3d වල පහක් තියෙනවා එතකොට දැන් මොකද වෙන්නේ ඔය හැම කාක්ෂිකයකටම උපරිම ඉලෙක්ට්‍රෝන දෙක ගන්න තියා ගන්න පුළුවන් එන ඉලෙක්ට්‍රෝන කොච්චරද 9ක් 2 18කට යන්න පුළුවන් කාක්ෂික පේනවනේ ඔක්කොම 9ක් තියෙනවා 5 3 8 1 9 අතන මේ වගේ පොඩි දේවල් අප වරද්දා ගන්න ඇයිද මට නම් නොතේරෙන්නේ හරිද වරද්ද ගන්න එපා මම කිය 15ට උත්තරේ. හරි 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 14ටත් උත්තරේ එක තමයි එක තමයි එක තමයි එක තමයි එක තමයි 14ට උත්තරේ එක තමයි 1යි මොකුත් වරදක් නැහැ. තව මොනවද ප්‍රශ්න? හරි නේද? පේපර් එක කොහොමද ගන්න කියලා අහනවා පේපර් එක දැන් YouTube එකේ කමෙන්ට් කියලා දෙන්නේ. මම channel එකට ගියා. ආන් එකේ post එකක් විදියට දාලා තියෙනවා. එතනින් ගන්න. ලින්ක් එකක් තියෙනවා ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ලින්ක් එක වැඩ කරන්නේ නැහැ වගේ නම් ඉතින් ඉන්න දැන් කල්පල කරන්න එපා. මට ඒකට දැන් මේ මොහොතේ පිළියම් දෙන්න බෑ. ඩිස්කෂන් එකකින් පස්සේ මම පේපර් එක නැවත දාන්න. හරි. WhatsApp group වල ඉන්න ඕන කෙනෙක්ට ගොඩක් කල් දානවා මං. හරි. ගන්න පුළුවන්. හරි. එපහල Fe C2O4
මූට් එක ට්‍රීට් කරන්නේ KMnO4 මට KMnO4 වැඩකුත් නැහැ මම MnO4 minus කියලා දානවා සල්ෆියුරික් දාලා මාධ්‍ය ආම්ලිකයි Mn2+ ප්‍රයන්ත Fe කෙලින් ඔක්සිකරණය වෙනවා පුතා Fe3+ ට ඔක්සලේට් CO2 දෙකකට යනවා ඔන්න කොහොමද ඔළුවට ගන්න මෙතන Fe ඉන්නේ ධන දෙකේ ඔක්සලේට් ඉන්නේ 2 minus විදියට හරි එතකොට ආයෙ මම එකම අකනවා Fe ධන දෙක ඒ කියන්නේ ඔයගොල්ලෝ ඔක්සලේට් අයනේ ආරෝපණය 2 minus කියලා දන්නේ නැතුව විභාගයට යන්න එපා C2O4 වි හරි එතකොට ඔක්සලේට් වෙන දෙක නිසා Fe ගේ ඔක්සිකරණාංකය ධන දෙක බව පේනවා දැන් මේකත් එක්ක ඇදින්න ඕන වැඩි එතකොට මෙතන ධන දෙකයි මෙතන කාබන් ඍණ 3යි sorry ධන 3යි ධන 3 දෙන්නේක් ඉන්න මෙතන Fe ඉන්නේ ධන 3 මෙතන කාබන් ඉන්නේ ධන 4 කාබන් ඉන්නේ ධන 4 ධන 4 දෙන්නේක් ඉන්නවා එතකොට ධන 3 යනවා ධන 4ට හැබැයි දෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිටරේ ධන 2 යනවා ධන 3ට එක ඉලෙක්ට්‍රෝනයක් පිටරේ මේ ක්‍රියාවලියේ එකතුවක් වශයෙන් සමස්ත වශයෙන් ඉලෙක්ට්‍රෝන කීයක්ද 3ක් නිදහස් වෙනවා right පර්මැංගනේට් ගේ මැංගනීස් ඉන්නේ ධන 7 මම කටපාඩමින් කියන්නේ කටපාඩමකුත් නැහැ නිකන් ඉබේ කියවල දෙයක් මෙතන ඉලෙක්ට්‍රෝන පහක් ගන්න දැන් හම්බේ යන්නේ මේක බැලන්ස් කරන්න එක ක්‍රමයක් තියෙනවා මොකක්ද ඒ කරන්න තියෙන ක්‍රමය ඉතාම සරලයි ඉලෙක්ට්‍රෝන 3 ගන්න පිට කරන අය 5 දෙනෙකුත් 5 ගන්න ලබා ගන්න 3 දෙනෙකුත් එතකොට කාවද මම 5න් වැඩි කරන්න ඕන මෙන්න මෙයා කාවද මම 3න් වැඩි කරන්න ඕන මෙන්න මෙයා ඉවරයි වෙන්නේ දැන් එතකොට ඔතන ස්ටොයිකියෝමීතිය ගත්තා නම් ඇති MCQ එකකට දාගෙන ඔබ තුලිත කර කර කාලේ කණ්ඩෙපා හරි එතකොට Fe C2O4 සහ පර්මැංගනේට් මවුල අනුපාතය අපිට හරි ලස්සන දෙනවා 5ට 3යි කියලා. මෙයාගේ 5ක් එක්ක මෙයාගේ 3යි. හරි. දැන් කතන්දරේ ඉවරයි. අපි Fe2+ සාන්ද්‍රණය දාන්නේ නැහැ. එතකොට මම හිතනවා FeC2O4 සාන්ද්‍රණය x මවුල ගන්න ඩෙසිමීටරයට නම් දැන් මම මෙන්න මේකට ආදේශ කරන්න යන්නේ එතකොට 1000ක x නම් විසිපහක තියෙන මවුල ගණන බෙදීම වැයවන KMnO4 කාර්යයේ සාන්ද්‍රණය 0.5 1000ක 0.5 උගේ වැය වෙනවා කොච්චරද 30ක් ඔන්න ඔය අනුපාතය සමාන වෙන්න ඕන කො පහ බෙදීම 3 ලස්සනට කැපෙනවනේ මේ බලන්න පහ බෙදීම 3 කොකන අනුපාතය එතන 5ට 5 කැපෙනවා 5ට 25 කැපෙනවා 3ෙන් මේක කැපෙනවා 10යි කියලා 10ට 1000 කුඩු මේ 10 උඩ තියෙන්නේ නැත්නම් මම එනම් පිස්සුවක් කියනවා එතකොට අන්තිමට මෙතන 5යි මේ 5යි කැපිලා ගියලා x ගේ අගේ 1යි මවුල ගන්න ඩෙසිමීටරයට කියලා ලැබෙනවා උත්තරේ 3 කෙලින්ම 1යි මවුල ගන්න ඩෙසිමීටරයට ලැබෙනවා මේකට මොකද්ද වෙලා දාසයට මොකද්ද කියලා හමු. දාසයට උත්තරේ කිය දෙන්න ඕන මං අර අනුපිළිවෙල කිව්වා නේද? වැඩිම තියෙන්න ඕන NH2 OH ගේ ඊළඟට NO3 ගේ 1.33 ඊළඟට NO2 minus ගේ අඩුම NO ගේ උත්තරේ ගේමක් නැතුව හතර බව වේනවා. හරිද? උත්තරේ හතර. ක්ලමින් ගාලක් තියෙනවා
දාසයට උත්තරේ හතර. හරි. දැන් දුබුරු වලේ පරීක්ෂාව. ඔක කාටද අදාළ වෙන්නේ? ඔක අදාළ වෙන්නේ හරිද? ඔක අදාළ වෙන්නේ කාටද? නයිට්‍රේට් අයන සඳහා. නයිට්‍රේට් අයන සඳහා. නයිට්‍රේට් අයන හඳුනා ගැනීම සඳහා දුබුරු වලේ පරීක්ෂාව සිදු කරනු ලැබේ. නයිට්‍රේට් අයන හඳුනා ගැනීම සඳහා දුබුරු වලේ පරීක්ෂාව සිදු කරනු ලැබේ. රයිට්. ඒ කොහොමද ඒ? මෙහෙමනේ. දැන් යම් කිසි ජලීය ද්‍රාවණයක නයිට්‍රේට් අඩංගු ද්‍රාවණයක් තියෙනවා නම් මේකට පිටින් එකතු කරනවා අලුත හදපු අලුත සෑදු FeSO4 කියන්නේ Fe2+ මේක දෙන නයිට්‍රේට් දාලා ඊට පස්සේ බිත්තිය දිගේ වෙලීගෙන යන්න සලස්සනවා සාන්ද්‍ර සල්ෆියුරික්. එතකොට එහෙම වෙලීගෙන යද්දී මේ සල්ෆියුරික් හිමීට හිමීට වැටෙනවා. වැටෙනකොට මෙන්න මෙතන දුබුරු පාට වලයක් හැදෙනවා. මේක හෙලෙව්වොත් පහළ දමනවා. මේ මතු පිට දුබුරු පාට වලයක් එනවා. ඕකේ වෙන්නේ මෙන්න මේ දේ. හරිද? මෙතන ඉන්නවනේ Fe ධන දෙක. එතකොට Fe ධන දෙක නයිට්‍රේට් අයනත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. සල්ෆියුරිකෙන් H දානිනු නයිට්‍රේට් අයන උත්තරදී යන්නේ NO2 NO කියන්නේ උදාසීන වායුව හරිද ඒකත් එක්ක Fe ධන 3ට ඔක්සිකරණය වෙනවා ධන 3ට ඔක්සිකරණය වෙනවා හැබැයි මේක 100ට 100ක් වෙන්නේ නැහැ ධන Fe 2+ කියන් යම් කිසි ප්‍රමාණයක් Fe 3+ වෙනවා ඒ ASCII නයිට්‍රේට් වලින් යම් කිසි ප්‍රමාණයක් NO ඔය හැදෙන NO පද්ධතියට ඕන තරම් Fe2+ තියෙනවා Fe2+ එක්ක එකතු වෙලා සංගත සංකීර්ණයක් හදනවා Fe NO2+ කියලා මෙයා තමයි දුඹුරු වලේ දෙන්නේ මෙයා කපා වෙනවා හරිද දුඹුරු වලේ දෙන්නේ යන්නේ right අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන් ලියා ගන්න පුළුවන් right right විස්සට අපි යමු විස්සට අපි යමු සමහරලාට ඩේටා ප්‍රශ්න එනවා සමහරුන්ට මම දන්නවා ප්‍රශ්නට මම යනවා
මෙන්න හරිද බන්ධන ශක්තිය මත කියන්නේ බන්ධන විදිහට නේමත් හරිද අයලීන්ගේ තමයි පුතේ අඩුම ඊළඟට ෆ්ලෝරින් ඊළඟට බ්‍රෝමීන් බ්‍රෝමීන් අතර ඊළඟට වැඩිම බන්ධන ශක්තිය තියෙන ක්ලෝරින් ක්ලෝරින් අතර එතකොට මේ ෆ්ලෝරින් ගේ මෙහෙම අඩු වෙන්න හේතුව විදිහට ඒගොල්ලෝ කියනවා ෆ්ලෝරින් පරමාණු දෙක චූටි ලං වෙලා ඉන්නේ F2 අණුවේදී ෆ්ලෝරින් පරමාණු දෙක මෙහෙම එක ළඟ බැඳිලා ඉන්නේ එක ළඟ බැඳිලා ඉන්නේ එතකොට ඒක ගලවන්න අමාරුයි කඩන්න අමාරුයි ඒකළු හේතුව ඒකළු හේතුව right ඒක තමයි හේතුව කියලා ඒගොල්ලෝ කියනවා කොමාරි අද මේක ඩිස්කෂන් එකට හරි මම බලාපොරොත්තු වුණා දැන් ප්‍රශ්න පත්‍රයේ ලියපු ළමයි 200 ගානක් වුණා ඒ ටිකවත් එයි කියලා ඒත් නැහැ අනේ මන් දන්නේ සමහරවල් මට ප්‍රයිවට් මැසේජ් දාලා තිබ්බ සර් පස්සේ බලන්න පුළුවන් නේද පස්සේ බලන්න පුළුවන් නේද දවස්වල් දෙකක් තියන්න සර් අරකයි මේකයි කියලා ඒක ඉතින් නේද සමහර අයට මේ ඩිස්කෂන් වැඩක් නැහැ ඒගොල්ලෝ පොරවල් සියල්ල දන්නේ MnO2 උභයගුණිකයි මෙයා උභයගුණික හරිද මෙතනින් පහළට දැන් මේ ඇවිල්ලා ධන 4නේ ධන 4ට උඩට යද්දී ආම්ලිකයි ධන 4ට පහළට යද්දී බාෂ්මිකයි මැංගනීස්ගේ MnO2 උභයගුණිකයි තව මේ වගේ හැසිරෙන ලෝහ දෙකක් තියෙනවා. එකිනෙක වැනේඩියම්. වැනේඩියම්ගේ VO2 තමයි උභයගුණික. හරිද? උභයගුණික. එතන එතනක් තියෙන්නේ ධන 4නේ. එතන ධන 4ට වඩා වැඩි නම් මෙතන මම ධන 4යි කියලා ගන්නම්. අර වගේම ආම්ලිකයි. ඔක්සිකරණ අංකය වැඩි වෙද්දී ආම්ලිකයි. අඩු වෙද්දී බාෂ්මිකයි. තව එක ලෝහයක් ඉන්නවා ක්‍රෝමියම්. අනිත් එක කෙනා කවුද ක්‍රෝමියම්. එයාගේ Cr2O3 එයා තමයි උභයගුණික. ධන තුන. හරිද? එතන එයාත් උභයගුණිකයි. හරි? එතන ධන තුනට වැඩි නම් ආම්ලික අඩු නම් බාෂ්මික කියලා කියනවා. රයිට්. ඔබ ගන්න ඕනේ හොඳ උත්තරය හතර. Right. මම යනවා 21 වෙනි ප්‍රශ්නයට. ඉතාම ඉක්මනින්. ඒකේ ලොකු දෙයක් නැත. ඒක තියෙන්නේ C2යි F4යි HCl යන කාබනික සංයෝගයට පවතින සමාවයවික ගණන දැන් එහෙමයි. කාබන් කාබන්. මෙන්න F එක්කෙනෙක්, H එක්කෙනෙක්, Cl එක්කෙනෙක්. ඉතුරු තුන ඔන්න මෙයාට දැමෝ. දැන් අපිට පේනවා මේක කයිරල් සෙන්ට් එකක්. එතන මෙතනින් D සහ L කියන සමාවයවික දෙකක් ලැබෙනවා. ඒ කියන්නේ දෙන්නේ සමාවයවික දෙකක්. හරිද? ඊළඟට මට මේක කරන්න තියෙන්නේ මේකට වඩා වෙන මොනවද කරන්නද? දැන් මෙතන ඉන්න H එක මෙතනට දාලා F එක මෙතනට ගත්තත් මෙතන ඉන්න ක්ලෝරීන්ව මෙතනට දාලා F එක මෙතනට ගත්තත් කෝකත් එකයි. ඒ කියන්නේ H එකක් මෙතනට Cl එකක් මෙතනට ඔයක අනිත් පැත්ත හැරෙවා කියලා මුකුත් වෙනසක් නැහැ. මේකේ ප්‍රකාශ සක්‍රීයතාවයකුත් නැහැ. කයිරල් සෙන්ටර්ස් මුකුත් නැහැ. ඉතින් උදණින් ඉකරියුවක් වෙනවා. ඔක්කොම සමාවයක ලැබෙන්නේ 3යි. සමාවයක ලොකු ගානක් තියෙන ප්‍රශ්නයකට වඩා මේ වගේ MCQ එකක් වරද්ද ගන්න සම්භාවිතාවය වැඩි. හේතුව ඔයාලා බයයි එච්චර පොඩි උත්තරයක් දෙයිද ඒ වගේ. සමාවයක සංඛ්‍යාව 3යි.
තුනයි කියන්නේ උත්තරේ එතකොට තුන. ඔව්. අද 19 ට උත්තරේ දෙක. උත්තරේ හොඳටම පැහැදිලි කරත් සමහරව අහන මොකද්ද උත්තරේ කියන්නේ. හරි. ඉනායන වැඩක් කියන. ඒ උත්තරේ සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා හරි. වන්දන ක්‍රිකට් නෙන්ටල් බී පිළිබඳව සම්පූර්ණ සවිස්තරයක් කරලා ඒ තියෙද්දි සමහරව අහන්න පුළුවන් ඒත් උත්තරේ මොකද්ද? ඒ වැඩිත් හරි. එහෙනම් 21 ට උත්තරේ 3. 22 මම හැමදාම ගම්සලට මතක තියාගන්න කටපාඩම් කරන්න කියන එකක් මොකද්ද? ammonium oxalate මෙන්න මේක තාප වියෝජනයෙන් වායු තුනයි. කවුද ඒ? බින්දා. NH3 CO CO2 සහ ජලය එතකොට වාෂ්පයක් වෙනවා. හරිද? එතන වායුවේ පළ හතරක්. වායු තුනයි වාෂ්පේ. හරි. ඔන්න. ඉතින් උත්තරේ එන ගහන්න ආසේ ඒක. 23 Cl2 එක්ක ප්‍රතික්‍රියා කරන්නේ පුතා ජලීය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බව නිකම්ම ඔබට ගන්න පුළුවන්. ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් ඔයි කවුරු ජලීය වාෂ්මත් එක්ක වීදාකරණය වෙනවා. පටක් කරගමු. මම මෙතන X2 කියලා දානවා. X2 ජලීය වාෂ්ම. ජලීය වාෂ්ම වුණොත් මේගොල්ලෝ X minus tai, OX minus tai, ඔන්න ද්විධාකරණය වෙනවා. ඒතර මෙතන Cl2 ජලීය NH එක්ක පහසුවෙන් ප්‍රතික්‍රියා කරනවා. දැන් මෙහෙමයි. උසස් පෙළ විශේෂ නිර්දේශය තුළ නැති දෙයක් මම ඔයාලට කියනවා. හරිද? Cl2 Br2 එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා දැන් ඔයාලට ඉගෙන ගන්න නැහැ. අන්තර් හැලජන පිළිබඳව අපිට ඉගෙන ගන්න නැහැ. හේලෝ හේලයිඩ්ස් කියලා ඒගොල්ලන්ට කියන ඒවා ඉගෙන ගන්න නැහැ. හරි? එතකොට ඔතනදි වෙන්නේ Br Cl3 හැදෙන. ඕම එකක් වෙනවා. හරිද? හැබැයි ওই ප්‍රතික්‍රියාව උසස් පෙළ විශේෂ නිර්දේශයට අදාළ නැහැ. ඒ නිසා ඔයාලා ක්ලෝරින් සහ බ්‍රෝමීන් එක්ක ප්‍රතික්‍රියාව දන්නේ නැහැ. දන්නේ නැති නිසා ප්‍රතික්‍රියා කරනවා කියලා ගන්න බැහැ. ඊළඟට Cl2 I2 එක්ක ඒ ටිකම තමයි. හරිද? එතකොට දෙකක් ICl3. දැන් සුදන්ත ලියනගේ මහත්මයාගේ පොත් එහෙම කියවනකොට මේවා සමහර විට තියෙන්නත් පුළුවන් මන් දන්නේ නැහැ තියනවද නැද්ද කියලා. ඒ කියන්නේ මේ පොතේ ටිකක් වැඩිපුර දේවල් කියනවානේ. එතන ඔහම විශේෂ නිර්දේශයෙන් එහාට බලන ප්‍රතික්‍රියා තියෙනවා. ඉතින් ඒවා දැනගත්ත කියලා මේක හරියන්නේ නැහැ පුතා. ඉතින් මේක විශේෂ නිර්දේශය ඇතුළ තම උත්තර ලියන්න වෙන්නේ. ජලීය NH. දැන් මම චුට්ටක් බලනවා ඔයගොල්ලන්ගේ ප්‍රශ්න මොනවද කියලා. විසි එක ආපහු පැහැදිලි කරනවාද කියලා. හරි. පැහැදිලි කරන්න. විසි එක පැහැදිලි කරන්න. දැන් කාබන් කාබන් H Cl F මේ පැත්තේ F F F තියෙ. මේ කාබන් අසමබිතික නැද්ද? ක්ලෝරින්, හයිඩ්‍රජන්, ෆ්ලෝරින් මෙතන CF3 අසමාන කෑලි හතරක් බැඳිලා තියෙනවා. එතන මේක ප්‍රකාශ සක්‍රියයි. ප්‍රකාශ සක්‍රිය වෙනකොට D සහ L ලෙස සමාවයවිත දෙකක් එතනින් ලැබෙනවා. හරිද? ඊළඟට මට මේක කරන්න තියෙන්නේ OH එක මෙතන තියාගෙන Cl එක මෙතනට දානවා. හු Cl එක මෙතන තියාගෙන H මෙතනට දානවා. කොහොමද යන්නත් එකයි. ඒ කියන්නේ එක කාබන් පරමාණුක H අනිත් එකේ Cl ඉතුරු දෙන්නගේ ක්ලෝරින් ලා දෙන්න ගාන ඉන්නවා. ඔක තවත් සමාවයවික. එදෙ මෙතන සමාවයවික. එකයි මේකෙන් ලැබෙන්නේ. මේක අර ප්‍රතිරූප අවයව හෝ පාර ප්‍රමාණ නැහැ. මෙතන ප්‍රතිරූප අවයව සමාවයවිකතාවය තියෙනවා. ඔප්ටිකල් ඓසොමරිසම් කියන එක තියෙනවා. හරි. ඩයිනාමිකලිසම් කියන එක තියෙනවා. එතකොට ඒකත් එක්ක ඉනන්ෂියල්ස් දෙකක් මෙතනින් එනවා. මෙතන එහෙම නැහැ නිකම් නිකන් එක ස්ට්‍රක්චර් එකක් තියෙන්නේ. එතකොට ඉතින් සමාවයවික තුනක්. හරි.
එතකොට 24 හරි ෂෝ ප්‍රශ්නයක් හරි ෂෝ ප්‍රශ්නයක් ඒක සිංහල බැරි නම් කෙරෙයි ඔන්න ප්‍රශ්න ඔන්න මම ආසම කරන ප්‍රශ්නයක් තනුක NH එක ප්‍රතික්‍රියා කළද වායුවක් පිට නොකරනුයි right then aluminium NaOH එක ප්‍රතික්‍රියා කරලා ඔබ දන්නවා මොනවද ඔබට ලබා දෙන්නේ sodium aluminium ඒත් එක්ක හයිඩ්‍රජන් පිට වෙනවා මම තුලිත කරලා නැහැ හරිද carbon NaOH එක ප්‍රතික්‍රියාවක් කරනවා කියලා ඔබ හොයාගත්තොත් ඉක්මනටම කියන්න අපි එකතු වෙලා Nobel tag ගමු අලුත් එකක් නේ right ඊළඟට ඕ ඊළඟට ඕ ඊළඟට phosphorus phosphorus sodium hydroxide එක ප්‍රතික්‍රියා කරලා Na H2 PO2 with hydrogen පිට ඕ ගුණ හයිඩ්‍රජන් එනේ පිට වෙන්නේ phosphine කියන වායුව පිට වෙනවා ඒතර ප්‍රතික්‍රියා කළාට වායු පිට කරනවා හරියන්නේ නැහැ ප්‍රතික්‍රියා කරන්න ඕන වායු පිට නොකර ඉන්නත් ඕන එතන පළවෙනි එක ප්‍රතික්‍රියා කළා හැබැයි වායුවක් පිට වුණා උත්තරේ නෙමෙයි දෙවෙනි එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ එහෙනම් ඒක උත්තරයක් නෙමෙයි තුන්වෙනි එක ප්‍රතික්‍රියා කරනවා වායුවක් පිට කරනවා එතකොට ඒක උත්තරේකුත් නෙමෙයි ඊළඟට බලමු හතරවෙනි සල්ප සල්ප NaOH එක්ක ප්‍රතික්‍රියාව ද්විධාකරණයක් Na2S ඒත් එක්ක මොනවද Na2 S2O3 ඕකේ වායුව ජලයේදී මම ඒක ලියන්නේ කියන්නේ අනිත් එක නා ammonium nitrate ammonium nitrate වලද ඔබ sodium hydroxide දැම්මොත් sodium nitrate හරි ammonium වලින් ammonia පිට වෙනවා අන්න වායුවක් පිට වෙනවා ප්‍රතික්‍රියා කළද වායුවක් පිට නොවන්නේ ප්‍රතික්‍රියා කළද වායුවක් පිට නොවන්නේ අන්න වැඩේ කාබන් වලට වෙනස්ම කට්ටිය හතරක් බැඳලා ඉන්න නිසා තමයි කයිරල් කියන්නේ. හරි. කයිරල් කියන්නේ කාබන් වලට වෙනමම හතර දෙනෙක් බැඳලා ඉන්න නිසා. අද කට්ටිය අඩු සමහර වැටි වල හවස 5 වෙනකන් කරන්ට් නැහැ උනේ නේද? එහෙම ගන්න මටත් ආරංචි වුණා. අපෙත් හිත තියනවලු එන්නේ. resonance structure එකක ස්ථායිතාවයට වඩා resonance hybrid එකේ ස්ථායි කියන එක වැරදි නේද නෑ hybrid එක තමයි ස්ථායි hybrid තමයි most stable අපි hybrid එකෙන් තමයි සියල්ල කතා කරන්නේ මොකද resonance structure එකක් නැහැ resonance structures ගොඩාක් අපි අඳින්නේ අපිට තනි ව්‍යුහයක් අඳ ගන්න බැරි වෙනින් 24 මාකින් එක දීලා තියෙන දෙක කියලාද ආ මලා විදලා 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 අන්න මමම නාලා මම කපන වලේ මමම වැටීම සමාවෙන් වරද මගේ යතේ රයිට් එතන මම මේකට ගැහුවත් ඕන් දෙකක් පෙරදී දැන් ආ එහෙම තමයි මට නම් කවදාවත් MCQ paper එකකට එක දිගට ගැහුවත් 50 ගන්න බැහැ ජීවිතේටවත් හරිද අනිවාර්යෙන් 3-4ක් පරදිනවම තමයි මට. හරි. ඒකේ ආයේ කතා දෙකක් නැද්ද? කියන්නේ මට කිසිම උගනාවකුත් නැහැ නේ ඔක හරියට ගහන්න. හරි. right. අපි යනවා 25ට. NaCl2 නම් උපකල්පිත සංයෝගය. NaCl2 කියන උපකල්පිත සංයෝගය. NaCl2 කියන උපකල්පිත සංයෝගය ගත්තොත් right. NaCl2 කියන උපකල්පිත සංයෝගයේ ගත්තොත් ඒ උපකල්පිත සංයෝගයේ උත්පාදන එන්තල්පිය හොයාගන්න. ඉතින් අපිට බෝර්නේබර් චක්‍රයක් එහෙම අඳින්න වෙනවා. ඒකෙදී අපිට සෝඩියම්ගේ ඌර්ධෝපාතනය වුණා වෙනවා. ඒ විතරක් නෙමෙයි සෝඩියම්ගේ පළවෙනි අයනීකරණ එහෙම වුණා වෙනවා. සෝඩියම්ගේ දෙවන අයනීකරණයත් ඕන වෙනවා. මොකද Na2+ වලට යන්න වෙනවා. දැන් ඔය කියන එක හැදෙන්න නම්
Na2 plus V, 2Cl minus V, Na2. Hari. Itu tu chlorine nol bandan juga ni entel biar tuan kerana chlorine itu pertama yang tuan bandu tahu yang kerana bandu tahu yang kian ni terpana ni tinggi elektron ni kerana entel pi lakukan maru elan itu berbandu tahu yang dibuat awalak nanti beri kita dah kena bulu. Itu sodium urdo patni yang kerana chlorine ke bandan juga ni yang kerana chlorine ke palem elektron bandu tahu entel pi yang kerana. Hebei magnesium chloride kohi di ni kat. Ugu patni beri. Ugu dari siapa ikan nawa. Ugu dari sini yang lebih banyak hari, ugu dari siapa itu ada jadi noa monoakaran itu. Na two sorry, Na Cl two kini kaki dari siapa? Nene, E venuat adesh kerjaan deh, E venuat adesh kerjaan apa itu orang kerana kaki Mg Cl two ke dari sini. Jadi dari sini ni apa tu nanti ini, padahal kau mana mut utter rehatur C paman, C paman, right. Hydrogen peroxide வேரதி வந்துயே திரவி யாம்முவத்தி அனிவாரேன் oxycarbic oxyhark தேக்கமதியேனானே H2O2 டோன் அங்கிலிக்குவன் கண்ணத்துலும் அருகன ரின் தேக்கட்டையான்ட புள்ளும் பிடகரலா பிந்துடையான்னத்துலும் மகுது oxygen இன்னே ரினேக்கி ரினேக்கின்னா ऑक्सीजन परमाणु वाला अवकाश व्याप्ति कोणिक वेग वैरदी ही पुते मेहमान ने यह कार्य रिव्यू है अरे इधर मैं क्या अवकाश व्याप्ति है ना इलेक्ट्रॉन युगल जाम है ये तो उस तली है हैडे तमाई कोणिक नतन जाम है ये कोणिक है इलेक्ट्रॉन युगल जाम है ये तो उस तली है ना अवकाश व्याप्ति चतुस्थलीय है अवकाश व्याप्ति है इलेक्ट्रॉन युगल ज्यामिति है वीएससीपीआर युगल वाले ज्यामिति है ओपमे काय चतुस्थलीय है तो एक बार नहीं सेम ऑक्सीजन परमाणु के दमन रिने को ऑक्सीकरण नाम क्या है इतने राइट हाइड्रोजन में एक का दिनार रिने काय में तो न्यूट्रॉन रिने काय ऑक्सीजन ऑक्सीजन दे देंगे देन ये तो बोलने के उत्तरे हाथर विषय हाथर उत्तरे तो नहीं करता काले काम दे रहा मैं मुकद्द माउलिक तावे कि हमने द्रावण एक गन डेसिमीटर एक दिए वेलाती में द्राव्य माउल गन राइट अब ये ना विषय आटा वन प्रश्न है विषय आटा का अभियान बालम विषय आटे की ये वेने दे लास्सन प्रश्न है अन्न मैं मेरा सुपर प्रश्न कोई आगे प्रश्नों आलग मांगितान में कोई मत देखा करने लगे ना आएगी और प्रश्न ले ही तो पहले लिख रखा है ना प्रैक्टिकल नॉलेज का तीन ये ना प्रैक्टिकल नॉलेज का तीन हूँ लंका के केमिस्ट्री का ना नया स्कूल एक बात मरी है मांगता नहीं है मैंने कहा किताब करने दे हम लोग कहती कि अनुमापन क्लास के अभी तुम केओएच चिन्ह जाना देंगे मेरे पर विषय पढ़ाते हैं ना को यारे जब मामले का ड्यूरेट पे दिन एक्सेल के अनुमापन एक दो अनुमापन एक कर देने आना पड़ता है वैरिएंट नॉन अम्ल परिमाण उठ वड़ा वैरिएंट वैरिएला वैरिएंट नॉन अम्ल परिमाण उठ वड़ा वैरिएंट निवृत्ति पर के इगेने वैरी पूरा एक्सेल की ही ना मेरे को हेतु मुकाबलें डे पुलवाम देखी रहता हूँ यहाँ नहीं मुकाबलें डे वैरी देखी ना समान ब्यूरेट तो वातुरेनु थोड़ दिला पासवो नया वक्त केओएच मागें द सेडी ते ब्यूरेट तो है वातुरेन हो दिला केओएच के हो दिला हो तो गाँव ब्यूरेट पे केओएच इतनी बैठ HCl कारेगे स्ट्रेंथ एक सांद्रने आडू इनो इधर आडू स्ट्रेंथ एक अपतिर्दी अनिवार्य में वैवन परिमाव आडू इनो स्ट्रेंथ एक आडू इनो कोटे वैवन परिमाव अनिवार्य में आडू इनो आमतमा वैवन परिमाव अनिवार्य में आडू इनो आमतमा एक आये कथा करण दे अपने वैवन परिमाव आडू इनो आमतमा
ඒක අපිට ඇඹරෙන්න මුකුත් නැහැ. Right. Then. Video එකේ වෙන වෙනස් වුණා නේද? මම මේක දැක්කේ නෑ. ක්ලබ් එකේ අර ක්ලබ් එකේ එහෙම වෙලා තියෙන්නේ මට නෑ. මේ අන්ත රූපේ වෙන විතරයි මම බලන්නේ. ඊට පස්සේ තමයි සෙටින්ග්ස් පොඩ්ඩක් වෙනස් කරේ. Right. බාෂ්ම පරිමාව මැනීමට භාවිත කළ පිපෙට්ටුව පළමුව ජලයෙන්ද දෙවන සාන්ද්‍ර KOH වලින්ද හොදනවා. දැන් අපි ගන්නේ තනුක KOH අරකට දානවා සාන්ද්‍ර KOH මලා. ඒතර වැඩිපුර KOH එතන ඉතුරු වෙනවා. ඒතර KOH වැඩි වෙනවා. KOH වැඩි වෙනවා කියන්නේ HCl අනිවාර්යෙන් වැඩිපුර යනවා කියන්නේ. ඊළඟට අනුමාපන ප්ලාස්කුව ජලයෙන් සහ දෙවන බාෂ්මෙන් සේවි. අනුමාපන ප්ලාස්කුව බාෂ්මෙන් හොදන්නේ නැහැ. වතුරෙන් විතරයි හොදන්නේ. වස්වෙන් හේතුවක් තියෙන මගුලයි හරි මේකේ අර පිපෙට්ටුවෙන් අපි තිතට 25ක් මනිනවා 25ක් මනලා මේකට දානවා ඒ අස්සේ කවුද ගොනික් මේක වස්ම කිමෝදලා එතන අර පිපෙට්ටුවෙන් මනපු එකට අමතරව තව KOH එනවා එනදී HCl වැඩිවෙන යනවා ආයේ කතා දෙකක් නැහැ ඊළඟට අනුමාපණය කරලා ද අවස්ථාවේ අනුමාපන ප්ලාස්කුවේ පරිමාව සැලකිය යුතු ලෙස ඉහළ යාම නිසා වස්මේ සාන්ද්‍රණය අඩුයි මොන බොරුවක් දේ එන අනුමාපන කරන්න වෙන්නේ නැහැ අනුමාපනේ කරද්දී අනුමාපන ප්ලාස්කුවට යුනිට් එක වැඩෙනවා පරිමාව වැඩි වෙනවා ඉතින් මොකක්ද අවුල මොකුත් අවුලක් නැහැ මේකේ පික්ස් ඉර වෙච්ච නිශ්චිත මවුල ගානක් තියෙනවා ඒ මවුල ගාන තමයි HCl එක ප්‍රතික්‍රියා කරන්නේ ආන් එක හේතුවක් නොවේ ඊළඟට බලන්නකො පිරිසිදු කරන ලද බියුරිට්ුවේ සැලකිය යුතු පරිමාවක ජල විදිති තියෙනවා එතකොට මොකද මේ ජල විදිත් වලින් බියුරිට්ුව उत्तरे तुना ඊයා මම ඒක ජලීය ඇමෝනියා දාන්න කියලා කියද්දි සාන්ද්‍ර ඇමෝනියා දානවා. ඒක සිදු බරපතල ගණේ වරදක්. 23ට උත්තරේ තුනක් ගන්න ඕන මොකද ඇමෝනියාත් එක්ක Cl2 ප්‍රතික්‍රියා කරනවා එතන 2 සහ 3 කියන දෙකම දෙන්න ඕන 2 විතරක් නෙමෙයි 3ක් දෙන්න ඕන ඔන්න මගේ අතින් සිදු වරදක් 23 උත්තරේ 2 හරි නමුත් තවත් උත්තරයක් එනවා 3ක් හරි 2යි 3යි 2ම හරි 2යි 3යි 2ම හරි සමාවෙන්න මුළු ලකුණු දැන් නම් 3කින් විතර වැඩි වෙලා සමහරුන්ගේ අඩු වෙලත් ඇතියන් හරි හරි සන්තෝසයි ඒ කියන්නේ අර වැරදි විදිහට මම උත්තර දුන්නු තුනම ඔයගොල්ලන්ගේ හරියනවා නම් ඒක ඉතාම ඉතා ඉහළ මට්ටමේ වාසනා ගුණයක් හරි හරි නේද එතන 28 උත්තරේ 4 right ඇමෝනියා පිළිබඳව අසත්‍ය වතුරේ හොඳින් දිය වෙනවා නැත්තම් නානෝස්කේ දෙකකින් වැඩි වෙලා නියමයි ඇමෝනියා පිළිබඳව අසත්‍ය ජලයේ හොඳින් දිය වේ. ආ ඔව්නි. සෝඩියම් එක්ක ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් අනිවාර්යයෙන්ම පිට කරනවා.
HCl වායුවත් එක්ක ඇමෝනියම් ක්ලෝරයිඩ් සුදු පාට සිගරට් දුම වගේ එකක් හදනවා. ඔක්සිකාරක ඔක්සිහාරක ගුණ තියෙනවා. මොකද හයිඩ්‍රජන් ධන එකේ ඉඳන් උඩ බිඳුවට එන්න පුළුවන්. ජලයේ දීවීම තාපදායකයි. ඇමෝනියා වතුර දීවෙන එක තාපවශෝෂක එන්න නෙමෙයි තාපදායකයි. හරි. එවනම් ඉතින් ওই මූත්‍රා වගේ වා නේ. ඕනේ ඕනේ වගේ කරනවා නම් බලන්න. හරි. උත්තරේ පහයි. ටිය ටිය ඔන් පිළිගත නැහැ කිදේ. වැරදි ගහන්නේ. සුදු ෆොස්ෆරස් වැඩිපුර සාන්ද්‍ර සල්ෆියුරික් එක රත් කිරීමෙන් ඕතෝ ෆොස්ෆරික් කියන්නේ කවුද? H3PO4. ඔව්. ෆොස්ෆරස් සාන්ද්‍ර සල්ෆියුරික් එක රත් කරන්න ඒ විතරක් නෙමෙයි සාන්ද්‍ර HNO3 එක රත් කරන්න මේ දෙකෙන්ම ඔබට H3PO4 නහොත් ඕතෝ ෆොස්ෆරික් අම්ලය ලැබේ. මොකද්ද ලැබෙන්නේ? ඕතෝ ෆොස්ෆරික් අම්ලය ලැබේ. හොඳින් මේක තේරුම්. ඊළඟට ඝන සෝඩියම් ක්ලෝරයිඩ් සාන්ද්‍ර සල්ෆියුරික් එක රත් කළ විට ඩයික්ලෝරින් ලබා දෙන්නේ නේ කියන්නේ ලබා නොදී. ඔව්. ක්ලෝරයිඩ් අයන ඔක්සිකරණයට ලක් කිරීමේ හැකියාව කාටද නැත්තේ? සාන්ද්‍ර සල්ෆියුරික් නැහැ. එමෙන්න කාටද නැත්තේ? සාන්ද්‍ර HNO3 ටත් නැහැ. එමෙන්න කාටද නැත්තේ? පොටෑසියම් ඩයික්‍රෝමේට් වගේ අයටත් නැහැ. හරිද? තව ගත්තොත් තව කාටද බැරි? හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලටත් නැහැ. මේ කාටවත් හරිද? ක්ලෝරයිඩ් අයන ඔක්සිකරණයට ලක් කරන්න බෑ. හැබැයි මෙයා ඔක්සිකරණයට ලක් කරන්න පුළුවන් කාටද? පර්මැංගනේට්. එතකොට මොකද වෙන්නේ? Cl2 හැදෙනවා. ඒ විතරක් නෙමෙයි. MnO2 ටත් පුළුවන්. ඒත් Cl2 හැදෙන එක වෙන්නේ මාධ්‍ය ආම්ලික වෙන්න ඕන. අතර මේ දෙන්නගෙම මීට අමතරව Mn2+ ලැබෙන එකක් තමයි වෙන්නේ. Cl- Cl2 ට ගෙනියන්න බැරි අය පුළුවන් අය කීප දෙනෙක් කිව්වා අපේ සිලබස් එකට අදාළව. Right. ඒකෝ වහම හරි වැදගත් නා. ඔය මම ඔය දෙන පොයින්ට්ස් හරිද? ඒවා කෙලින්ම ගෙඩි පිටින් MCQ වලට ඇප්ලයි කරගන්න පුළුවන්. සමහරව මේවා ගණන්වත් යන්නේ නැහැ. පට්ට අමු වරක් යකෝ මගේ පන්ති ඇවිල්ලා මේ වගේ ඒවා විනෙම් කියලා දෙන්නෙත් නැහැ. මේ දෙන මේ පොයින්ට් අල්ලගන්න බැරි නම් මොකටද ඉඳලා? Right. මේවා එහෙම් පිටින්ම මේවා රත්තරන් වගේ වටිනවා. ඔය කියන පොයින්ට්ස් එකක් එහෙම අතාරින්න එපා. විලි ලැජ්ජාවයි මියුරෙට් වයි බී කරේ පටලවාගෙන. කොහොම ඒවා වෙනවා පුතා? හරිද? ගණන් ගන්න එපා. දැන් අද වෙච්ච දේත් එක්ක ඔබට මීට වඩා යමක් කරගන්න පුළුවන් ඊළඟ එකේ. හරි. අන්න තුන්වෙනි ප්‍රශ්නේ. 0.01ක් වූ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ද්‍රාවණයක සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය 0.01කට වඩා බෙහෙවින් අඩු වගයක් ගනී. අනිවාර්යෙන්ම මේ බලන්න. H2S ප්‍රතිවර්ත ලෙස කැඩෙනවා H+ වලට සහ HS- වලට. ඒක බොහොම සුළුෙන් තමයි HS- එන්නේ. මෙයාගේ සාන්ද්‍රණය 0.01ක් වෙද්දී. හරි. ඔතනින් සිම්පල් x ප්‍රමාණයක් විඝටනය වෙලා hx x ලැබේ. අපි අපි දන්නවා මෙතන x ඉතා කුඩයි. අපිට ඔක 0.01යි කියලාම ගන්න පුළුවන්. ඒ තරමට කුඩයි ඔතන විඝටනය වෙන ප්‍රමාණය. හැබැයි ඔයාවෙත් සල්ෆයි නෙමෙයිනේ. ඕකත් තව විඝටනය වෙන්න ඕන. ඕකත් තව විඝටනය වෙන්න ඕන. හරි. hs minus කැඩෙනවා h plus වලටයි s2 minus වලටයි. OX genut tau y ප්‍රමාණයක් ලැබෙනවා. එතකොට සල්ෆයිඩ් අයන y ලැබේ. මෙතනත් x ට වඩා y ඉතා කුඩයි. ඒ නිසා මේක x ම කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ x ගොඩාක් ලොකුයි y. මෙතන 0.01 එක ගොඩාක් ලොකුයි x. දැන් එහෙනම් ඉතින් 0.01 එකයි සහ y අතර සම්බන්ධය ඉතාම පැහැදිලිනේ. ද්‍රාවණය තුළ සල්ෆයිඩ් අයන සාන්ද්‍රණය ඉතාම කුඩා අගයක තමයි තියෙන්නේ. ඉතාම කුඩා අගයක තමයි දෙන්නේ. right 28ට මොකද්ද කියලා අහන උත්තරය හතර. බුදු අම්මේ. right ඊළඟට හතර 30 34 වෙනි වර්ණය.
H3PO2 ඒක බාෂ්මික අම්ලයකි. H3PO2 ඒක බාෂ්මික අම්ලයකි. දැන් H3PO2 කාර්යයේ ව්‍යුහය අපි දැන් ගන්නවා. P OH එකයි double bonded O H H මේකේ ආම්ලික හයිඩ්‍රජන් එක්ක නැහැ. එනිසා අනිවාර්යෙන්ම මෙයා ඒක බාෂ්මික වුණා. කවර කතාවද? ඒක බාෂ්මික තමයි. අඹරෙන්න දෙයක් නැහැ. එයා ඒක බාෂ්මික තමයි. ඊළඟ ගණ NaNO3 KNO3 NH4NO3 කැල්සියම් නයිට්‍රේට් ගැන සියලුම සංයෝගය වෙන වෙනම රත් කිරීමෙන් ඩයි ඔක්සිජන් ලබා දෙයි. නෑනේ පුතා. දැන් ඔය හැමෝගෙම ඩයි ඔක්සිජන් ලැබෙනවද? නෑ. NaNO3 රත් කළොත් NaNO2 දාන O2 ප්‍රශ්නයක් නෑ. KNO3 රත් කළොත් KNO2 දාන O2. කැල්සියම් නයිට්‍රේට් රත් කළොත් කැල්සියම් ඔක්සයිඩ් NO2 දාන O2. හැබැයි ammonium nitrate රත් කළොත් ඔබට ලැබෙන්නේ N2O සහ nitrous oxide laughing gas කියන්නේ NH4 NO3 පාප වියෝජනය ammonia දෙන්නේ නැහැ දෙන්නේ කවුද N2O ඒත් එක්ක ජලය මේක ඔක්සිජන් මොකුත් නැහැ හරිනේ hydrogen balance එකේ ජලය දෙකක් දාගත්තා නම් වැඩි පොඩ ඒක අපිට අපේ විශේෂ නිර්දේශිතා වැඩගත් ප්‍රතික්‍රියාවක් ඔය ලිව්වේ හරිද ඒ කියන්නේ N2O ලැබෙන එක බොහොම කලාතුරකින් අපිට ලැබේ. රයිට් ඔන්න වා විකට් වෙන ආවරණේ උනා. අපි යමු. එහෙමනම් උත්තරේ පහ. ඉහි පිළිගත නොහැකි එකනේ අහන්නේ. උත්තරේ පහ. ඔන්න. ඒ විකයි වෙලයි. දැන් තමයි මේකේ බරපතල ප්‍රශ්න ටිකට අපි අත තියන්නේ. මේ හරීම පරිස්සමෙන් කරන්න ඕන දේවල්. එනකොට අපිට ඉක්මනින් සාකච්ඡා කරන්න පුළුවන්. නේද next discussion එකත් එක්ක class එකේ දෙනවා වගේ answer sheet එක මේකේ දෙනවා පුතා හරිද අද රැයට බලන්නකෝ whatsapp group වලට දාලා දෙයි හරිද मरे क्लास मैंने मम तो प्रश्न अभी 31 ට යනවා K2O2 වල සමුද උත්පාදනය සොයා ගන්න වැඩගත් වෙන්නේ පොටෑසියම් වල ඌර්ධෝපාදනය වන කරනවා පොටෑසියම් සොලිඩ් පොටෑසියම් ගෑස් කරගන්න වෙනවා ඊළඟට පොටෑසියම් වල I1 කියන්නේ මොකද්ද පළවෙනි අයනීකරණයක් ඕන කරනවා ඔක්සිජන් වල පරමාණුකරණයක් ඕනද නැහැ මේ බලන්න දැන් මම පොටෑසියම් සොලිඩ් අරගෙන මේකේ කරන්න ඕන දේ දෙකක් පොටෑසියම් සොලිඩ් අරගෙන ඒ දෙන්නව දෙකක් K ගෑස් කරලා ඒ දෙන්නව 2K+ ගෑස් වලට අරන් යනවා අනිත් පැත්තෙන් O2 ගෑස් අරගෙන පුතේ ඌට ඉලෙක්ට්‍රෝන දෙකක් බඳලා කෙලින්ම O2 2- හදනවා ඔය දෙක එකට එකතු කරනවා අන්න K2 O2 ලැබෙනවා ඔබ තමයි තාප රසායනික චක්‍රයකට අපි කරන්නේ ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ ऑक्सीजन के परमाणु क्रमेव එනතන් ඕම් පරමාණුයේ ඉලෙක්ට්‍රෝනීකරණ එන්තල්පියව මොකක්වත් නෙමේ O2 අණුවේ ප්‍රථම ඉලෙක්ට්‍රෝනීකරණය සහ දෙවන ඉලෙක්ට්‍රෝනීකරණය එහෙම එකක් නැහැනේ හරි පොටෑසියම් වල දෙවන අයනීකරණය වුනේ නැහැ ඉතින් එතකොට මොනවා මම අයින් වෙනවා පේනවා හරි උත්තරේ A සහ B 1 1 උත්තරේ A සහ B 1 අපි
මැග්නීසියම් කැල්සියම් යන ලෝහායනවල නෑ ඊට කලින් තියෙනවා කාබනේට් වල උෂ්ණත්ව ගත්තෝ වියෝජන උෂ්ණත්ව ගත්තෝ බෙරිලියම් කාබනේට් තමයි අඩුම උෂ්ණත්වයකදී වියෝජනය වෙන්නේ ඊළඟට මැග්නීසියම් කාබනේට් ඊළඟට කැල්සියම් කාබනේට්ගේ වියෝජන උෂ්ණත්වය ඊට වඩා වැඩි ස්ට්‍රොන්චියම්ගේ තවත් වැඩි මේක තවත් වැඩි වියෝජන උෂ්ණත්වය යන මේකට හේතුව අයනික ගුණ2+ मैग्नीशियम 2+ कैल्शियम हम माइटर तो डालो कोई 2+ ने खेताय ने आ रहे वैडी देखो आरोपण एक माया ने बत्तर आ रहे वैडी दे आ रहे वैडी दे ये तो बत्तर ड्रेवी कार का बाले आदुए एमनिसा आयनी का लक्षण වැඩිවේ අන්න හේතුව ද බෙරිලියම් 2+ ට වඩා මැග්නීසියම් 2+ ගේ ආරේ වැඩි ඊට වඩා කැල්සියම් 2+ ගේ ආරේ වැඩි ද්‍රවීකාරක බලය අඩු වෙනවා කියන්නේ අයනික ගුණ වැඩි වෙනවා අයනික ගුණ වැඩි වෙනවා ද මේක කියන ඒවා බලමු බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් යන ලෝහ අයනවල ද්‍රවශීලීතාවය පට්ට ගුණහරපයක් නේ එහෙම එකක් නැහැ හරිද ඔතන ওই ද්‍රවණ ශීලීතාවය කියන එක වරද්දලා ගහලා තියෙන්නේ හරි එකට වැරද්දා ලතිස් එකේ ඒක නම් වෙන්න බෑ මොකක් කරේ නම් එතන වරදක් අපි කොල්ලෙන් මං අහන්න ආය වාරක් වුණනම් ආය උත්තර ටික දාලා හරිද ආය අපි අර නැවත සමීක්ෂණේ වගේ එකක් කරලා හැබැයි මේ ඔන්ලයින් වල ඒ වාසිය තියෙනවා නේ ආ නැවත සමීක්ෂණේ කළ හැකි එහෙම කළා ආ උත්තර දාලා එවුව හැකි හරිද ආය වල යන පුළුවන් මොකද ඔයාලගේ උත්තර අපි ගාව දිනවා නේ मुखदे कड़वे कऊद कड़वे එතකොට කැටායනවල ද්‍රවීකරණ බලය කැල්සියම් ගේ අඩුයි මැග්නීසියම් ගේ ඊළඟට බෙරිලියම් ගේ හරි. එතකොට ඒක උත්තරය. ඊළඟට අයනික array කැල්සියම් ලොකුයි මැග්නීසියම් ඊළඟට බෙරිලියම් ඒකත් හරි. ආරෝපණ පට්ටපල් ගුරුනේ. එනිසා උත්තරය හරිම ලේසියෙන් BC2. ආ. ඊළඟ එක 33. උදාසීන පරමාණුක පරමාණුක ක්‍රමාංකය Z P උපශක්ති මට්ටම් වල මුළු ඉලෙක්ට්‍රෝන ගණන 15කි. මෙම මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් සත්‍ය වේද කියලා අහන. P ඉලෙක්ට්‍රෝන තියනවලු කීයද? P ඉලෙක්ට්‍රෝන කීයක් තියනවලුද? 15ක්. අද බලමු P ඉලෙක්ට්‍රෝන 15 කොහොම තියෙනවද ඇද්ද කියලා. ඒක තමයි මම මේ බලන්න යන්නේ. P ඉලෙක්ට්‍රෝන 15 කොයි වගේ තියෙවිද කියලා තමයි බලන්න යන්නේ. මෙහෙම පුතේ 2P6 3P6 12යි. 4P3 විතරයි. ඔන්න දැන් මුගේ සමස්ත ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන ගියොත් හරිද? K වල 2යි L වල 8යි M වල 8යි අපරේ ගොඩේ ගොඩේ නැහැ. M වල 18යි හරි N වල 5යි. මොකද්ද ඒ KLMN කියන්නේ? ශක්තිමත්කම්. 1s2 2s2
2p6 ඔන්න දෙවන ශක්ති මට්ටමයටයි 3s2 3p6 3d10 ඔන්න තුන්වෙනි ශක්ති මට්ටමේ 18යි හරිද 4s2 4p3 ඔන්න හතරවෙනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5යි හරිද එතකොට මම ඔන්න ශක්ති මට්ටම් ශක්ති මට්ටම් ශක්ති මට්ටම් වලට බෙදා KLMN OPQRD ආදී ලෙස ශක්ති මට්ටම් ලියන්න පුළුවන් හරි එතකොට 2K 8L 18M 5N කියන එක හරියටම හරි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය යන හරිද මෙම බුල ද්‍රව්‍යයේ සමිතා කවචයේ විරුක් ඉලෙක්ට්‍රෝන 3ක් ඇත දැන් 4p3 අනිවාර්යෙන්ම තියෙන්නේ මෙහෙමනේ තනි ඉලෙක්ට්‍රෝන 3ක් විදියට එතකොට නේද මෙන්න මේක විදියට හරි ප්‍රශ්නයක් නැහැ පරමාණුක ක්‍රමාංකය ඉසෙඩ් ප්ලස් වන මූල ද්‍රව්‍යයේ පළමු අයනීකරණ ශක්තිය ඉසෙඩ්රි පළමු අයනීකරණ ශක්තියට වඩා වැඩි නෑනේ දැන් 15 වන කාණ්ඩේ පළවෙනි අයනීකරණ ශක්තිය විචලනය වෙන්නේ 1 2 13 ටිකක් අඩු වෙනවා 14 15 ආයෙ 16 ටිකක් අඩු වෙනවා කොහොමද යන්නේ ඊට පස්සේ ආයෙ වැඩි වෙනවා මොකද තමයි සාමාන්‍ය විචලනය එතකොට මේ හරියටම ගත්තොත් මේ ඇවිල්ලා ආසනික මේ සෙලනිය. එතකොට ආසනිකට වඩා පරමාණු ක්‍රමාංකයකින් වැඩි සෙලනියන්ගේ නම් පළවෙනි අයනීකර ශක්තිය අඩුයි. අඩුයි. එතකොට එහෙම ගියාම උත්තරේ එකක් වැරදි නේද එතකොට? ඉසෙන්ඩොල සල්ෆයිඩ් එක කළු පාටයිලු. ආ ආසනික සල්ෆයිඩ් දෙකක් ගන්නවා S2S3 කහපාටයි එතකොට S2S5 මොන පාටද දන්නේ ඒත් කහපාටම තමයි හරිද මේවා අටපාඩම් කෙරුවා කියලා අපි විභාගේ නේ මො විභාගවල මොකද කොරෝනා වලට නතර වෙන්න කලියේ දැන් මතක නැති ප්‍රශ්න දීන්නේ අපේ ළමයින් ඔන්න වැඩි මේවා ප්‍රශ්න දෙනවනේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් ඉනෝගනික් දක්වාත් යනවා ළමයි සාමාන්‍යයෙන් එහෙම ප්‍රශ්න නැහැනේ ඈ ඉලෙක්ට්‍රෝන වින්‍යාස දීලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන අහනවා තව මොනවද අහන්නේ සමිතදා කවචේ ඒ ටික ඔක්කොම කියලා සල්ෆයිඩයක් ගැන අහනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ අන්තිමට ඉනෝගනික් වල අපදාන සෙල්ලන්නේ රයිට් ඉතින් මේකේ උත්තරේ 1 පඩේ නෝනේ නෝනේ නවුන එකනේ ඒ වල සල්ෆයිඩ් එක කළු පාට නෑනේ හරි ගතික සමතුලිතතාවය 1 එන්තල්පී වෙනසක් නෑ ඇයි සමතුලිතයි ඉදිරිපස ප්‍රතික්‍රියා දෙකම එක හා සමාන ශීඝ්‍රතාවයකින් සිද්ධ වෙන්නේ. ඒක ප්‍රතික්‍රියක වැයවීමක් සිදු නොවේ. නෑ නෑ වැය වෙනවා. වැය වෙන ගමන් හැදෙනවා. ගිබ්ස් යෝගිත ශක්තිය බිඳුවයි. ඍණ නෙමෙයි. ප්‍රතික්‍රියක ප්‍රමාණයට ප්‍රතිඵල ප්‍රමාණය දරන අනුපාතේ නියතයක් වෙයි. ඒකට අපි KC කියන්නේ. හරි. ඒක KC නෙමෙයි ඒකට KC. එතකොට පද්ධතිය නිශ්චිත සමතුලිතයකට එළඹුණාම ප්‍රතික්‍රියක නියත ප්‍රමාණයක් තියෙනවා ප්‍රතිඵල නියත ප්‍රමාණයක් තියෙනවා ප්‍රතික්‍රියක වැය වෙන වේගයම නැවත හැදෙනවා ප්‍රතිඵල හැදෙන වේගයම නැවත වැය වෙනවා ඕකනේ සමතුලිතයක තියෙන්නේ ඉතින් උත්තරේ 4 නා 35 දැනගන්න වායුවක විසරණ ශීඝ්‍රතාවයට බලපාන සාධක පළවෙනි එක උෂ්ණත්වය ඊළඟට වායුවක අනුත ස්කන්ධය උෂ්ණත්වය වැඩි වෙද්දී විසරණය හොඳට සිද්ධ වෙනවා මම නැවත කියනවා උෂ්ණත්වය වැඩි වෙද්දී විසරණය ටොප් එකට වෙනවා ඊළඟට අනුත ස්කන්ධය අඩු වෙද්දී විසරණය හොඳට වෙනවා ඇයි අනු කුඩයිනේ බරින් අඩුයිනේ අනුත ස්කන්ධය අඩු වෙද්දී විසරණය හොඳට වෙනවා ඊළඟට ගමන් කරන්න තියෙන දුර වැඩි වෙද්දී විසරණය හොඳට වෙන්නේ නැහැ ගමන් කරන්න තියෙන දුර වැඩි වෙද්දී විසරණය හොඳට වෙන්නේ නැහැ දුර දැනෙන්න බෑ ළඟ තිබ්බොත් ඉක්මනට විසරණය කරනවා. ඒකටම තමයි අනිත් පැත්තට සාන්ද්‍රණ අනුක්‍රමණය කියලා කියන්නේ. සාන්ද්‍රණ අනුක්‍රමණය වැඩි නම් ඉක්මනින් යනවා අඩු නම් වෙලා right. ඉතින් එතකොට මේකෙදි A හරි B හරි D හරි උත්තරේ 5. 34ට 4 දැන් අවුල දැන්නේ 31ට 1 32ට 2 33ට 1 34ට 4 35ට 5 36 දැන් අපි ගාව ඉන්නවා ammonium nitrate
ඒ කියන්නේ ඒ මොකද දෙවියනේ NH4 plus NO3 minus ඝන සාම්පලයක්. ඒතර මේ නයිට්‍රේට් වලට වාෂ්ණයක් වැටුණු සැනින් හරි මොකෝ ඇමෝනියා පිටත. ඒ ඇස්සේ අපි මේකට ඇලුමිනියම් දාලා රත් කරන සීන් එකකුත් තියෙනවා. එතකොට නයිට්‍රේට් අයන ඇලුමිනියම් වගේ උභයගුණික ලෝහයක් තියෙද්දී මාධ්‍ය වාෂ්මික නම් නිකම් බෑ රත් කරලා දෙනකොට ඔන්න හදනවා ඇලුමිනේට් ඒත් එක්ක ඇමෝනියා පිටවීමකුත් වෙනවා. එතකොට ওই විදිහට ඇමෝනියම් ටිකක් නයිට්‍රේට් වෙනවා. සෝරි ඇමෝනියා වෙනවා විද්දා. ඇමෝනියම් ටිකක් ඇමෝනියා වෙනවා. නයිට්‍රේට් උත් මෙන්න ඇමෝනියා වෙනවා. හරි. ඒක සියලු නයිට්‍රජන් උත්තරින් ඉවත් වෙනවා. ඉතින් මේකෙදී පිටවන වායු නැත්නම් වායුන් වන්නේ N2O පිට වෙනවද? ඔව්. හේතුව මම ඔයාලට කියන්නම්. දැන් මේ ඝන සාම්පලයේනේ ඝන සාම්පලේ රත් කරනවා. එතකොට NH4 මේ පාස් පේපර් එකක් මන් දීලා තින්නේ. නැත්නම් මෙතන මරාගෙන ගන්නේ. මෙන්න මෙයාව තාප වියෝජනයකුත් වෙනවා මෙතන. මොකද ඝන සාම්පලයක් තියෙනවා. ද්‍රාවණයක් එහෙම නෙමෙයි. NH4 NO3 ගේ ඝන සාම්පලයක් තියෙනවා. එතන ඔබට NaH දාලා ඇලුමිනියම් පුඩු දාලා රත් කරනකොට යම් ප්‍රමාණයකට NH4 NO3 අන්න N2O සහ ජලයට යන එකකුත් වෙනවා. එතන දුව පිටවීමකුත් සුළුෙන් හරි වෙනවා යම් ප්‍රමාණයකට වෙනවා. ඇමෝනියා අනිවාර්යෙන් පිට වෙනවා. NO2 නම් පිට වෙන්න විදියක් නැහැ. N2 පිට වෙන්න විදියකුත් නැහැ. උත්තරේ 1. උත්තරේ 34 හරිම ජනප්‍රිය ප්‍රශ්නය. බලමු. මොකද්ද වෙලා තියෙන්නේ 32 ට දෙක වැරදි දාලා වෙන්න බෑනේ ඉතින් දැන් ඒ වැරදි දාලා තියෙන ඒවා කියන්නේ කේව හදන්න මුලින්ම ගත්තාම ආයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය නැවත සමීක්ෂණේ නැවත ප්‍රතිඵල ලබා දෙන්න යන්නේ එතකොට top 10 list එක පොඩ්ඩක් වෙනස් කරන්න මොනවාගේද ප්‍රශ්න තිබ්බේ කියලා ටක් ගාලා කියන්නේ 31ට හරි 32ට දෙක හරි ඊට කලින් තව උඩ තිබ්බනේ මොනවද වගේ අර තුනක් ඔයාලගේ හරි ගියයි කී කී කිව්වේ ආ 23ට මට උත්තරේ 2යි 3යි 2ම දෙන්න වෙනවා තාම මොනවද තිබ්බ තුනට දෙක ආ මල තුනට දෙක එච්චරද තාමනාද කියන්නේ 10ට 4 ආ එච්චරයි කොමේ 10යි दहाई डातर ने में दी रही थी पिसी हातरे आउल मुकाद को बां पिसी हातर वारं हमें दी निसी हातर आओ इसी हातरे उत्तरे देखा टने दीला दी ना आएगी भी हाँ हाँ
මේකේ හැදෙන්න ඕනේ ඒවා ටික මම ටග් ගාලා ලබන කරගන්නම් පුතේ තුන ප්‍රශ්නයක් වුණා දහය මොකද්ද ඒ කියන ප්‍රශ්න ඊළඟට දායර තුන දීලා තියෙනවා හරි අර ඕක වෙන්නේ අර අතන බලාගෙන ටයිප් කරද්දී අරුගේ අතින් වැරදක් එන්නේ ඉතිසිතුනට අන්නවන 24ට ඉතරේ කාබන් කිව දීලා තියෙනවා दिग्रम तीन दवास दिखा ऑक्सीजन ऑक्सीजन इलेक्ट्रॉन देखा यानी कि डिफिनीशन उत्पादन उत्पादन एक बार इलेक्ट्रॉन देखा बंद අර්ථ දැක්වි නෑ නේද ඒක හැබැයි අපිට උත්පාදනයේ නෝක කියන්න පුළුවන් O2 2- ගේ උත්පාදනයේ කියලා ඒ ගැන කතා කරන්න පුළුවන් හරි ඔන්නේ වැඩි ඊට පස්සේ යන්නේ 37 තයි ෂෝට් ප්‍රශ්නය එකට ඉන්න බැරි අය කවුද කියලා දැන් මේ H+ වශයෙන් ගලව ගන්නවා ඒ පාර කාබනේට් අයන නිදහස් වෙනවා ඒ දෙක ජලය හැදෙනවා අන්න ඒ බයිකාබනේට් වලට අම්ල වල ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන් බාෂ්ම වල ප්‍රතික්‍රියා කරන්නත් පුළුවන් පසු අපි ඉගෙන ගන්නවා ස්වාරක්ෂක කියලා බෆර් එකක් කියලා දැන් රුධිරයේ pH එකේ පාලනය කරන්නේ ඇත්තටම බයිකාබනේට් සහ CO2 ගේ බයෝ කරන අයට වනි කියන්නේ ඇහිලා ඇති සමහර විට දැන් ලැබෙන අවුරුද්දේදී ඇයි එහෙම නැත්තම් එතකොට අම්ලෙක්ක බයිකාබනේට් වලට එකට ඉන්නත් බෑ වාෂ්මෙක් ඉන්නත් බෑ උත්තරේ C සහ D ඒ කියන්නේ උත්තරේ 3 උත්තරේ 3 උත්තරේ 3 right 38ට අපි යමු සෑම සංසිද්ධ ක්‍රියාවලියකම ඩෙල්ටා H ඍණාගයක් ගනී බිඳුවට අඩුවේ කියන බොරුව එහෙම නැහැ ඊළඟට ඩෙල්ටා G ඍණවන සෑම ප්‍රතික්‍රියාවක්ම සම්මතුෂ්ණත්ව පීඩනයේදී ස්වයං සිද්ධ වේ. නෑ මේක වැරදි. දැන් උදාහරණයක් විදිහට මේ මගේ අතේ තියෙන කඩදාසිය ගන්නකො. මේ කඩදාසිය දහනේ වීමේ ඩෙල්ටා ජී ඍණ. එනවාට මේක වෙන්නේ නැහැ. ඇයි? මේක සක්‍රියන ශක්තිය විශාලයි. සක්‍රියන ශක්තිය විශාලයි. එනිසා අපිට එහෙම වෙනවයි කියලා ගන්න බෑ. හැබැයි ඉතින් මේ එන්තල්පීදී කියනවානේ ඩෙල්ටා ජී ඍණ නිසා ස්වයං සිද්ධයි කියලා. එහෙම උගන්නනවත් එක්කනේ. එතකොට ඒ නිසා මම ඔන්න ඔහේ කමන්නේ නැහැ ඒක හරි කියලා ගත්තා එකත් ලකුණු දෙන්න තියෙන එකලා.
इधर अडुष्णत्व एक दी स्वयं सिद्ध नौन क्रियावलिया वैडुष्णत्व एक दी स्वयं सिद्ध रही है ओ इतना मैं को कैल्शियम कार्बन एक दिव्य योजने वो का पहला उष्णत्व ये दिवे ने है ना वो दिहल उष्णत्व ये दिवे नो एक हारे एक है मुकुट पर दर ने इलाके टे समतुलित तावे पौतिन ओने म विपर्य आसे के इधर इस आप आसुत दिक्क्या देखिए म डेल्टा एस बिंदु वे ने समतुलित तावे तमा डेल्टा एस बिंदु वे ने इधर ही पासु देखा तो बिंदु वे ने मैं को बोरुआ वंचावा अवगिन ने पा इधर मैं की अत्तर महारी सीमित तराई इस उत्तरे पहा නමුත් අර b දත්තයට පවුනේ කියලා දෙක දෙන්න තීරණය කළා හරි මොන හරි අවුලක් තියෙනවා නම් මට කමෙන්ට් කරන්න හරි 39 ට උත්තරේ ගෙලින්ම පහ c විතරයි උඩට හරියන්නේ හරිද ඒ කියන්නේ ওই ලක්ෂණ හතරම දැන් ජලයේ සමග ආම්ලික ද්‍රාවණයක් SO3 හදනවා සෝඩියම් කාබනේට් එක්ක තාපදායක ප්‍රතික්‍රියාවක් කරන්න SO3ටත් පුළුවන් SO2ටත් පුළුවන් ආම්ලික නිසා දුබල ආම්ලික ඔක්සයිඩයක් CO2 NO කියන්නේ උදාසීනයි නමුත් ඉතින් සහසංයෝජන බන්ධන වෙන්න. ওই විදිහට ගැලපෙන කවුරුවත් ඔතන නැහැ. ওই විදිහට ගැලපෙන කවුරුවත් ඔතන නැහැ. ඒ නිසා උත්තරේ කිසිම ප්‍රශ්නයකින් තොරව තව C විතරයි ඒ කියන්නේ උත්තරේ පහ. 40 සමාවයවිකතාවය. දැන් සමාවයවිකතාවය. ඒ කියන්නේ ව්‍යුහ සමාවයවිකතාවය. විවිධ සමාවයකතාවයේ බෙදෙනවා දාම ස්ථාන සහ ක්‍රියාකාරී කාණ්ඩ ඊළඟට ත්‍රිමාන සමාවයකතාවය පාර ත්‍රිමාන සහ ප්‍රතිරූප අවයව එහෙම නැත්නම් ප්‍රකාශ කියන්න පුළුවන් ඒතර විවිධ ක්‍රියාකාරී කාණ්ඩ ප්‍රකාශ විවිධ ක්‍රියාකාරී කාණ්ඩ ප්‍රතිරූප අවයව ප්‍රකාශ ප්‍රතිරූප අවයව කියන දෙකම එකයි ඒ නිසා මේකේ ඒ දී හරි උත්තරේ එක right ඒ ටික හරි तीस पाठ देखा वैरदी दाल एक वैरदी ना दाम ने ओन ने तीस पाठ देखने में ने तीस पाठ उत्तर ही पाहा तीस पाठ मुकाद बेहदील कराने क्या ने आ सांद्रा नाम उत्तर में ऐ बंद හරි දුර සාන්ද්‍රණය දැන් යම් කිසි ප්‍රදේශයක දුර සහ සාන්ද්‍රණය අතර තියෙන්නේ හැදින ප්‍රස්ථාර වෙනස් වෙයි එතකොට දැන් එක අවස්ථාවක කොහොම ප්‍රස්ථාරයකින් තව එක මෙහෙම තිබ්බොත් එහෙම හරිද විසරණයේ වේගවත් දැන් හිතන්නකෝ මේක a මේක b කියලා හිතන්නකෝ දැන් යම් කිසි අංශ විශේෂයක් දුරත් එක්ක සාන්ද්‍රණය මේ වගේ විචලනය වෙන එක්කෙනෙක්ගේ මෙහෙම එකක් තියෙනවා තව අවස්ථාවක් දක්වත් මේ වගේ ඔහොම තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී සාන්ද්‍රණ අනුක්‍රමණය අඩුයි. ඒ නිසා විසරණ සීඝ්‍රතාවය අඩුයි. B අවස්ථාවේදී සාන්ද්‍රණ අනුක්‍රමණය වැඩි. ඒ නිසා විසරණ සීඝ්‍රතාවය වැඩි. දුක්ඛාලයම අර ලිස්සන වෝට්ටු වගේ එක හිතන්නකෝ. එතකොට වඩා හොඳින් සාන්ද්‍රණය වෙන්නේ ඒ අවස්ථාවේ නෙමෙයි B අවස්ථාවේ. දෙකට දීලා නැහැ ඕන්නේ ඕන්නේ දෙන්න ඕන්නේ මාත් කියන්නේ ඕන්නේ 35 නම් කොහොමද දෙක හරියන්නේ 35 නේ මම දෙක කිව්වේ 38ට 38 ඔන්නෝයි පහම දියෙමු තිස්පහ දෙක වැරදීනේ බං 35 දෙ 38 නේද 35 35 කිය කිය කියවන්නේ वायुक विसरण सीकृतावेट उष्णत्व विसरणीय दुर सांद्रनानुक्रमणे वैतुनम बल राइट तीस हाथरे मुकादम बेहदल करने के एक ඉතින් ගාතික රසායනික සමතුලිතතාවයේ පවතින පද්ධතියක කොහොමද එන්තල්පි පරයාසයක් වෙන්නේ? දැන් ඒ දෙකයි දී වෙනවයි කියලා හිතන්නකෝ. ඒ හැදෙන වේගෙන්ම වැය වෙනවා. B හැදෙන වේගෙන්ම වැය වෙනවා. වැය වෙන වේගෙන්ම හැදෙනවා. දැන් මේකේ ඉදිරි ප්‍රතික්‍රියාව ඍණ x kJ මවුලේට නම්
පසු ප්‍රතික්‍රියාව ධන x කිලෝ ජූල් මවුලයට වෙන්න ඕන. Right. මේක ඉදිරි ප්‍රතික්‍රියාව ඍණ x කිලෝ ජූල් මවුලයට නම් පසු ප්‍රතික්‍රියාව ධන x කිලෝ ජූල් මවුලයට වෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාවේදී යම් කිසි තාප ප්‍රමාණයක් නිකුද වෙනවා නම් පසු ප්‍රතික්‍රියාවේදී නැවත ඒ තාප ප්‍රමාණය අවශෝෂණය කරනවා. එතකොට සම්ප්‍රයුක්ත ලෙස ගතික රසායනික සම්තුලිතයක් පවතින පද්ධතියක තාප විපර්යාස වෙන්නේ නැහැ. ඒ කියන්නේ එන්තල්පි විපර්යාසයේ බිඳුව. එච්චරයි. එන්ට්‍රොපි විපර්යාසයේ බිඳුව. පද්ධතියේම පද්ධතියේ තාප වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා එන්තල්පි විපර්යාසයේ බිඳුවයි. එලෙසම එන්ට්‍රොපි විපර්යාසයේ බිඳුව. ඊළඟට තම මං ආවා ගා නියමයි නියමයි හරි 41 මේ ප්‍රශ්න 10 නම් හරි ලේසි වල නෑ වට හරිද සමාන වේග ධර්ම බීටාංශ වල අයනීකාරක බලය ඇල්ෆාංශයේම බලයට වඩා වැඩි නෑ අයනීකාරක බලය වැඩි ඇල්ෆා වල ඇල්ෆා බරයි ගොඩක් ලොකු අයනීකාරක හැකියාවක් ඇල්ෆා වලට තියෙනවා එතකොට ඒක බුරු ඒක බුරු ඇල්ෆාංශයේ ස්කන්ධය බීටාංශයේ ස්කන්ධයට වඩා බෙහෙවින් විශාල වේ ඔය එක නම් හරි උත්තරේ 4 උත්තරේ 4 සමාන වේග ධර්ම බීටාංශ වල අයනීකාරක බලය ඇල්ෆාංශයේම අයනීකාරක බලයට නැතිම බලයට වඩා වැඩිය වැඩි ඇල්ෆාංශ වල තමයි අයනීකාරක බලය වැඩි ආරෝපණයත් වැඩි ඇල්ෆාංශයේ ස්කන්ධයේ බීටාංශයක ස්කන්ධයට වඩා බෙහෙවින් විශාල වේ බෙහෙවින් විශාල වේ කියනවා මොකෝ කියන්නේ දෙයි අහ ඔය හරියනේ ස්කන්ධේ ගොඩාක් ලොකු ඉන්න අරගේ ඉලෙක්ට්‍රෝනයක් වගේ උත්තරේ 4 දැන් 42 ඔබට පැහැදිලි ඇති KO2 වල ඔක්සිජන් වල ඔක්සිකරණ අංකයේ ඍණ භාගයේ වේ එහෙමද නැහැ එක්කෙනෙක් බිඳුවයි අනිත් එක්කෙනා ඍණ එක ඔක්සිජන් වල විද්‍යුත් ඍණතාවය පොටෑසියම් වලට වඩා වැඩි ඔව් උත්තරේ 4 සල්ෆේට් අයනේ සමහර SO බන්ධන වල දිග වෙනස් වේ පට්ටපල් බුරු සල්ෆේට් අයනේ අපි නිකන් ඒක ලුයිස් වියු එකක් ඇන්ඩොත් ඒ අඳින විදුවේ මේ වගේ තියෙයි හරිද නමුත් ඕකේ හරි විදුවේ ඕක නෙමෙයි පුතේ හරි විදුවේ මේකනේ ආ ඔය බන්ධන හතරම සර්ව සමයි විතර ආරෝපණේ 2 මයිනස් කියලා දානවා ඔන්න නැහැ එක්ස්ප්‍රෙස් සෝපෝ ද්විභාෂික අම්ලයක් කියන එක හරි විතර නැවතත් උත්තරය හතර හතරේම තුනක් ඊළඟට හයිඩ්‍රජන් විමෝචන වර්ණාවලියේ එක් එක් ශ්‍රේණිවල සංඛ්‍යාතයේ වැඩිවන විට ශක්තිය වැඩිවන විට සංඛ්‍යාතයේ වැඩිවන විට රේඛා අතර පරතරයේ වැඩි වේ නෑනේ පරතරයේ අඩු වෙන එක වෙන්නේ ශක්තිය වැඩි වෙන පැත්තට මේක බොරුවක් න්‍යෂ්ටියෙන් ඈත් වන විට ශක්ති මට්ටම් අතර පරතරයේ වැඩි වෙන නිසාය න්‍යෂ්ටියෙන් ඈත් වන විට ශක්ති මට්ටම් අතර පරතරයේ වැඩි වෙන නිසාය න්‍යෂ්ටියෙන් ඈතට යනවා කියන්නේ එකම විහිළුවක් අපි හිතමුකෝ ශක්ති මට්ටම් අංකයේ වැඩි වෙනවා කියලා දැන් ලංකාවේ න්‍යෂ්ටියෙන් ඈතට යනවා කියලා කොහොමද ඔය කියවෙනවනේ එහෙම කියද්දි පරතර අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නැහනේ දෙකම වැරදි උත්තරේ පහ හරිද ඊළඟ 45 ඕනෑම වායුවක බාහිර වායු ගෝල පීඩනය යටතේ උෂ්ණත්වය අඩු කර ද්‍රව කළ හැකි නෑ CO2 බාහිර වායු ගෝල පීඩනය යටතේ උෂ්ණත්වය අඩු කරගෙන නැති ද්‍රව වෙන්නේ නැහැ කෙලිම ඩ්‍රයි අයිස් වෙනවා කෙලිම ඩ්‍රයි අයිස් වෙනවා දැන් අර ඇමරිකාවේ හදනවා කියන එන්නපත් තියෙන්නේ ඕක එන්න බොරුවක් නේ බං මේ ලංකා ලෝකෙ ඉන්න මිනිස්සුම මාර වුණාට ඇද්ද විල්ලක් නේ හරි ඇමරිකාවෙම තමයි ඔක හැදුවේ ආයේ බොරුවක් නැහැ හරිද හදලි වෙලා දැන් ඔන්න එන්නතක් පිටුරන් දානවා රට වටේ ලෝක වැඩේ හරි ඒක ඍණ 80 තියෙන්න ඕන කොහොම එකක් කිව්වහම ඉතින් කිසිම වගකීමක් දරන්න බෑනේ දරන්නෙත් නැහැනේ දැන් අපි හදිසි එන්නත වැඩ කරන්නේ නැහැ කිව්වොත් කියනවා කිව්වා ඔයාලා උෂ්ණත්වය හරියට තියාගෙන නැහැ කියලා ඍණ 80 තියාගන්න සීත කරන කොහෙද තියෙන්නේ අනිත් අතට ඔය කියන විදිහට මිලියන ගණන් එන්නත් හදන්න පුළුවන් ඉන්න බොරුවක් කියන්නේ
ඒවලු ප්‍රොඩක්ෂන් එකකට එන්න පුළුවන් නම් ඔව් කොහොමද යාර මිනිස්සු ගොනාට අඳන්න යන වැඩ සමහර මොඩියුල් අල්ලි දිරව ගන්නවනේ එතකොට මම නැවතත් කියනවා CO2 කාමර උෂ්ණත් sorry බාහිර වායු වල පීඩනය යටතේ උෂ්ණත්වය අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන යනකොට ඔය ඍණ 70 ගානකදී 70 ගානකදී කොහමරි මොකෝ වෙන්නේ ටින් ගාලා ගන්න වෙනවා ඩ්‍රයි අයිස් වෙලා යනවා ඒක තමයි කතාව එතකොට එහෙම නැහැ ඕනම කෙනෙක්ව බාහිර වායු වල පීඩනයේදී උෂ්ණත්වය අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන ගිහිල්ලා මොනව කරන්නද කියලා ද්‍රව කරන්න බැ සමහරු ගන්නනේ CO2 හොඳ උදාහරණ ඕනෑම වායුවක අවදි පීඩනය 1 atm ට වඩා අඩුයි නෑ නෑ එහෙම එකක් නෑ අවදි පීඩනය කියන්නේ අවදි උෂ්ණත්වයේදී ක්‍රිටිකල් ප්‍රෙෂර් කියන්නේ ක්‍රිටිකල් ටෙම්පරේචර් එකේ අවදි උෂ්ණත්වයේදී නැවත කියනවා අවදි උෂ්ණත්වයේදී මොකද්ද මොකද්ද අවදි උෂ්ණත්වයේදී වායුව සම්පීඩනයෙන් ද්‍රව කරන්න දෙන්න ඕන කරන අඩුම 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 පීඩනය අපිට ආයේ අවදි උෂ්ණත්ව පීඩන වඩා ගැඹුරින් කතා කරන්න වෙනවා කොහේද ද්‍රව වාෂ්ප සමතුලිතතාවයේ අපි දැන් පටන් ගන්නවා නේද හරි ද්‍රව වාෂ්ප සමතුලිතතාවයේ පටන් ගන්නවා අපි ඒ පටන් ගන්නකොට ආයව කතා කරනවා රයිට් බාරට කතා කරනවා उत्तरेसायनिकायब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 न
කියන්නකෝ මේක දහනේ තාපදායකයි මේ කඩදාසියේ දහන ප්‍රතික්‍රියාව තාපදායකයි ඊළඟ මේකේ එන්ට්‍රොපිය දන ඇයි යකෝ මේක දහනේ වුණා වට අපිලියලක් නැහැ දෙන්නේ එන්ට්‍රොපිය දන මෙතනට එන්නේ දනාගයක් ආයෙකින් කතන්දරයක් නැහැ හරිද මෙතන ලොකු ඍණාගයක් එන්නේ ඉතින් ඩෙල්ටා ජී ඍණ මේ කඩදාසිය දහන ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා ජී ඍණ එනවාට මේක දහනේ වෙන්නේ නැහැ ඇයි මෙයා දහනේ වෙන ප්‍රතික්‍රියාවේ මොකද්ද සක්‍රීය ශක්තිය ගොඩක් කියලායි සක්‍රීය ශක්තිය ගොඩක් කියලායි දැන් මේ වගේ කාබනික සංයෝගයක වාතයේ මේක තියෙන්න බෑ කවුරු හරි නම්ද තාප රසායනයේ හරියටම හරි නම් මේ සංයෝගයේ මේ කඩදාසිය මම ඇතුළු ඔබ ඇතුළු මේ කිසිවක් තියෙන්න බෑ මේ ප්ලාස්ටික් පෑන තියෙන්න බෑ මේක දහනයේ ඩෙල්ටා ජී අනිවාර්යෙන් ඍණ ඍණ කියන්නේ මේ කිසිවක් තියෙන්න බෑ මේවා ස්වයං සිද්ධව දහනය වෙන්න ඕන වාතයේ ගවකට ඔක්සිජන් තියෙනවා ඕනතරම් ඔක්සිජන් තියෙනවා ඒ නිසා වාතයේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා තාප රසායනයේ හරිනම් දහනය වෙන්න ඕන පොද වෙලාවට චාලක රසායනිය කියලා හේතු වර්ග තියෙනවා ඒක කියනවා නෑ 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 සක්‍රීය ශක්තිය ඒක සාවෙන්නේ ඒ බාර අපි කියනවා මෙහෙම තාප රසායනයේ විතර තිබෙන කාබනික සංයෝග ආස්තයි චාලක රසායනයේ නිසා හැබැයි හොඳ වෙලාවට මේක ස්ථායි වෙලා තියෙනවා දැන් මාර කතාවේ ඒ කියන එක තේරුම් ගන්න සක්‍රීය ශක්තිය ඇසුරෙන්නේ ඇයි කඩදාසිය දහණය වෙන්නේ නැත්තේ කියලා පැහැදිලි කරන්නේ සක්‍රීය ශක්තිය කතා කරන්නේ චාලක රසායනයේනේ ඒතර කාබනික සංයෝග තාප රසායනික උනන් තියෙන්න බෑ චාලක රසායනික අනිවාර්යයෙන්ම තියෙනවා ඔබ නොයන්නේ කියන දෙයක් දැන් ප්‍රතික්‍රියාවක් සිදු වීමට ප්‍රතික්‍රියාංශ ශක්තියේ ශක්තිය මොනවද දිවිය යුතුයි ඔව් උත්තරේ මට නම් එක ඒත් මම දෙකක් දෙන්න කියලා කිව්වා රයිට් ඊළඟට 48 CH3 C ත්‍රිත්ව බන්ධන CH3 වලට ඇමෝනීකృత සිලෝනයිට්‍රේට් යෙදුවු විට අවක්ෂේපයක් නොලැබේ ඔවුනේ අග්‍රස්ථ හයිඩ්‍රජන් නැහැ සියලුම ඇල්කයින වලට ඇමෝනීකృత සිලෝනයිට්‍රේට් යෙදුවු විට අවක්ෂේපයක් ලැබෙන්නේ නැහැ අග්‍රස්ථ හයිඩ්‍රජන් තියෙනවා එසා පළවෙනි එක හරි දෙවෙනි එක වැරදි උත්තරේ 3 ඊළඟට බෙන්සීන් කිසිවිටක ආකලන ප්‍රතික්‍රියාවලට භාජනය නොවේ මොන බුරුද ඇයි හයිඩ්‍රජන් එක්ක ක්ලෝරින් එක්ක ආකලනය වෙන්නේ පටපල බුරු ඊළඟට අකණ්ඩ පරිබන්ධන ඉලෙක්ට්‍රෝන වලාව
බෙන්සීන් සඳහා අමතර ස්ථායි බවක් ලබා දෙයි. ඔව් බෙන්සීන්ගේ ප්‍රතික්‍රියාශීලීත්වය සෑහෙන්න අඩු වෙන්නේ ඒකයි. බෙන්සීන්ගේ ඔබ දන්නවා මෙහිම පයි බන්ධන ඉලෙක්ට්‍රෝන වලාවක් කියනවා. මේකෙන් මෙයව ස්ථායි කරනවා සැරට. ඒ නිසා එයා සාමාන්‍ය ප්‍රතික්‍රියාශීලීත්වය ටිකක් අඩු කරගෙන තියෙනවා. හරිද? එතකොට උත්තරේ හතර. අන්තිම එකේදී ලස්සන ප්‍රශ්නයක්. විනෝදිත දුන්න එකක්. ශිෂ්‍යයා යනු දැන උගෙන අවබෝධ කොට යොදා ගන්නායි. ඒක තේරෙනවද? ශිෂ්‍යයා කියන්නේ දැන උගෙන අවබෝධ. ඔබට තනි වචනයක් මම කියනවා. හැදෑරීම. ස්ටඩි. හැදෑරීම. ඔයාලා පාඩම් කිරීම කියන වචනේ ඔයාලගේ ඔළුවෙන් අයින් කරන්න. හැදීම කියලා ලියුවනේ බලන්න පුතේ ඔක ලියෙන්නේ නැහැ. හැදෑරීම. ස්ටඩි කියන එකට තියෙන හොඳම සිංහල වචනේ හැදෑරීම. පාඩම් කරනවා කියන වචනේ තමුසලගේ වොකැබුලරියකින් අයින් කරන්න. මොකද්ද ඔය කුණු හර්පේ? පාඩම් කරන්නේ කටපාඩම් නේ. ගාථා පාඩම් කර හැකි. කවි සින්දු පාඩම් කර හැකි. විශේෂ කරුණු පාඩම් කරන්න පුළුවන්ද? පිස්සුද? පාඩම් කරන්න පුළුවන්? ඔය කේවල් දැන් හැබැයි වැඩේ තියෙන්නේ කවි සින්දු වගේ අපේ උන් ගණන් කටපාඩම් කරනවා. ගණන් ආකාර කුරුල්ලා ගහින් පියාඹා යන ගණන්. ගහට කුරුල්ලා පියාඹා යන ගණන්. PV සමානයි NRT ගේ පියුක්ත කරන ගණන්. වියුක්ත කරන ගණන්. එන්නුක්ත කරන ගණන්. ආරයි ආරුක්ත කරන ගණන් යන අල්ලන්න. පියුක්ත කරන ගණන්. ආදී ලෙස අම්මගේ වෙන කුණාරක කට් වෙනවා. එහෙම ගණන්. නැරෙද? ආන්. හැදෑරීම කියන එක නෙමෙයි ප්‍රශ්නේ දුන්නේ නිකන් නෙමෙයි. මේක නත් කතා කරන්න. ශිෂ්‍යයා කියන එක බං ඌ ගොණෙක් නෙමෙයි. ගුරාගුණා ගුණා වුණාට. හරිද? ඌට තනවල ගින්දීපල් තුඩුපල් දුරුල්ල. තල්ලි දෙන්න එපා. ඈ ගෙදර ගිහිල්ලා විදුරු පිටි ගිහින් තියපල්ලා බාරයි දන්නවනේ බල රෝණකෙක්ගේ මං ගේවල් කියන්නම් මෙතන තියෙන්නේ සර්ට අපේ උපහාරය කියලා විදුරු පිටි ගිහින් දීපල්ලා ගෝණි පිටින් ගිහින් දීපල්ලා හරිද කටපාඩම් කරන්න කියන්නේ උන්ට පෑය 13ද 15ද 35ද නම් දන්නේ නැහැ ඔය කියන්නේ උන්ට විදුරු පිටි පිටින් ගිහින් දීපල්ලා හරි ඒක ශිෂ්‍යයා කියන්නේ දැන දැනගන්නවා මේ බලනවා උගෙන ඉගෙන ගන්නවා අවබෝධ කරගෙන නිකන් ඉන්න බෑ යොදා ගන්නත් ඕන. එහෙනම් අන්න ශිෂ්‍යයා ශිෂ්‍යයා දැනු දැන උගෙන අවබෝධ කොට යොදා ගන්නායකෙ ඉතාම නිවැරදි. ඉතාම නිවැරදි. ගුරුවරයා යනු උගත් උගත් හා සාර්ථකත්වයේදී සතුටුන අසාර්ථකත්වයේදී දිරි දෙනායකෙ ගුරුවරයා යනු උගත් ගුරුවරයා ඉගෙන තියෙන්න ඕන. අම්කෙක් හරිද ඉගෙන ගන්න නැති උන්තාව දැන් උගන්නන්නේ හරි උන් ඉගෙන ගන්න නැති නිසා හරිද ඉගෙන ගන්න නැතුව ස්ටඩි කරන්නේ නැතුව හරිද මොකක් හරි දහංගට ගහන ගොබ්බ ක්‍රම චීටින් මෙතඩ්ස් උගන්නනවා ඈ ටීචින් නෙමෙයි චීටින් හරි චීටර්ස් ලා වෙන්නේපා කියලා කියන්නේ මම අපේ ගුරුවරුන්ට කවුරු හරි ගන්න මොකද අන්නේ රයිට් නැතුව එන්නේ මේ වගේ දෙන්න කොහොමද හරි තනියම ලයිව් වීඩියෝ එකක් කරන්න බැරි වුණ කොහෙද ලයිව් ක්ලාස් කියලා වීඩියෝ රෙකෝඩ් කරලා දානවා මොන යන්න වදින නෑ අයියෝ නියම පොන්නම් කරමුල පොන්නම් බලමුල අන්න අපි අලුත් එකක් හදාගන්න පොන්නම් බලම් ෆිසික්ස් පොන්නම් බලම් කම්බයිනස් පොන්නම් බලම් බයෝ යන දේන ගුරුවරයා ඔබිනගෙන තියෙනවා නේද අනිත් අතට ළමයාගේ සාර්ථකත්වයේදී අපි සතුටු වෙන්න ඕන අසාර්ථකත්වයේදී ඌ අකාරී විදිහ නෙමෙයි කරන්න ඕන දෙර දෙන්න ඕන දිරි දෙන්න ඕන බලට ඒක තමයි මේ කරන්නේ ඈ බලහත්කාරයෙන් වැඩ කරපියව වැඩ කරපියව කියලා හරිද වැඩ කරපියව කියලා කියන්නේ තොපිට මම කියන්නේ නැහනේ තොපි ෆේල් පැය 13ක් වැඩ කරේ නැත්නම් ඉවරයි මන්තර ජපුරන්නේ නැහැ හරිද මොන ආය අර පොන්නම් බල වැඩ මම කරන්නේ නැහැ හරි බලන්න කරන්න පුළුවන් ඒ කැපැසිටි එක තියෙනවා දැන් මේ විදිහට අල්ල ගන්න දැන් මම කියන දේ අහන්න ඉන්න දැන් MCQ හතක් හරි එක තේරුම් ගැනීම කොල්ලෝ ඔබ ඊළඟ දවසේ කරන්න ඕන දේ ඊළඟ පේපර් එකේ MCQ අඩුම ගානේ 10ක් 12ක් හරියන්න තමුන් හදා ගන්න අංක එක වැරදි බලන්න කලින් හරි හත හරියටම ඉගෙන ගන්න අපි නොකරනම දෙයක් හරි හත ආයේ වැරදෙන්නේ නැති තැනට හදා ගන්න අලුතෙන් තව පහක් හදා ගන්න මුළු පේපර් එකම නෙමෙයි පේපර් එකේ තියෙන ප්‍රශ්න පහක් හොඳට අල්ලගෙන ඒ ටික ගොඩ දාගන්න. පහ නෙමෙයිනේ. ඔයාට සතියක් ඇතුළත 7 8ක් 10ක් ගොඩ දාගන්න පුළුවන්. ඇත්තටම. මුළු පේපර් එකම අල්ලන්න නටන්න එපා.
पेपर के ඇතුලේ කරන්න පුළුවන් ප්‍රශ්න ටික කරන්න. ඒතකොට පහක් හරි එක ඊළඟ පාර 8ක් 9ක් 10ක් කීයක් හරි වැඩිපුර හරි ගියොත් අන්න උට උගේ ක්‍රමය සාර්ථකයි. මේ විදිහට අනිත් හැමෝම 15ක් හරි ගිය එක හරි ගිය 15 තියාගන්න. අලුතෙන් ඒකට එකතු කරගන්න. 25ක් හරි ගිය එකයි 25 තියාගන්න. තියාගෙන අලුත් කීපයක් එකතු කරගන්න. 35 හරි ගිය එක අලුතෙන් තව කීයක් හරි එකතු කරගන්න. 40 හරි ගිය එක තව කීයක් හරි එකතු කරගන්න. අන්න එහෙම වෙන්න ඕන. අපි එහෙම වෙන්න ඕන. එහෙම වෙමු. එහෙම වෙමු. එහෙම වෙන්න පුළුවන්. හරි. අනිවාර්යෙන් ඒ ධෛර්යය හිතේ තියාගෙන වැඩ කරමු. රයිට් මම පොඩ්ඩකට වාඩි වෙනවා. පන්ති නතර කරන්න කලින් ඔයගොල්ලෝ මොනවද අහලා තියෙන ප්‍රශ්න ගැන කතා කරමු. රින 77 නේද කියලා නෝ නේද රින 77 තමයි නිවුස් වල කිව්ව නේද රින 77 කියලා 43 ආංශික මොකක්ද කියලා අහනවා කෝකෝ 43 43 උත්තරේ 4 පුතා පළවෙනි එක වැරදි ඇයි දෙක වෙන්නේ සල්ෆේට් අයනේ සමහර SO බන්ධනවල දිග වෙනස් වෙන. වැරදි. දෙකද දීලා තියෙන්නේ. එන එකත් හදමු. 50ට එකද දෙක දානවා. දෙක 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 50ට දෙක. 50ට ඕල් දීලා නැද්ද? මම දෙන්න කිව්වා. 50ට උත්තරේ දෙක. උත්තරයක් විදිහට යනවා නම්. ඒක ගණන් ගන්න එපා. ඒක හැබැයි ඒක පට්ට වටිනා ප්‍රශ්නයක් තමයි. හතලිස් එකට තිබ්බේ වෙන ප්‍රශ්නයක් ඈ එහෙම වුණේ කොහොමද කියලා මම මේ කල්පනා කරනවා හරි ඉතින් එහෙමනම් මේක YouTube එකේ දවස් දෙකක් විතරම තියන්නම්කෝ ඔයගොල්ලන් ඉල්ලීම මත මම සාමාන්‍යයෙන් මේවා තියන්නේ ඩිලීට් කරලා දාන්න දන්නවනේ මම ලයිව් වෙලා කතා කරත් ඒක තියන්නේ නැහැ අයින් කරලා දාන්න වැඩක් නැහැ ඉතින් අපි අපිට නෑදගත් වෙන විතර මේ මට දැන් මගේ වුණා මට ඇඩ් දාගන්න පුළුවන් මගේ YouTube channel එකේ ඒ කියන්නේ අනිතුන් try කරන්නෙම ගොඩක් අර ඇත්තටම මගේ watch hours ගන්න හොඳටම වැඩි හරිද तुम्हारी जूली आगे वेनों कोटे मटे पुलवाम का मधिबा मंडे सेशन ऑन करा ये ना कर हम ऐम करे ही नहीं ये नहीं मगे यूट्यूब चैनल के आपके मेकर थोड़ा वेनासी दिए के भाग दला आ रहे हैं ना एक कताने तो नहीं करूँ ना मैं मेकर आस्ते में एप डॉन कर के ना वेदन नहीं हाँ यार ये बात नहीं थी ना ඊළඟට essay එකක් දෙන්නේ නැහැ ඊළඟට MCQ එකක් තමයි දෙන්නේ මම ඒකේ ඔයාලට දවස් 3ක් විතර කාලයක් දෙනවා විවේකෙ. ඒතර මේ paper එකත් එක්ක පොඩ්ඩක් වැඩ කරන්න. හරි. එමන අපි ගිහිල්ලා එන්න. ජය වේවා. හරි. වැඩ කරන්න හරියට කියපු දේ තේරුම් අරගෙන. හරි. බොරුවට නටන්නේ නැතුව හරියට වැඩ කරන්න. හෙට හවස වෙන ගන්නවා නේද හෙට නෙමෙයි අනිද්දා වෙනකොට තියෙයි ඊට පස්සේ තමයි ඩිලීට් කර දෙන්නේ හරි එහෙනම් හරි ආයි වාක් කියව ආයි වන් වාසනාවන් සුබ රාත්‍රියක් සිල්ලා